අපි 2020 පේපර් එකේ මුල් ප්‍රශ්න 20 කලින් කතා කරා ඒක රෙකෝඩින් ගන්න මම දාන්නම් අද කතා කරන්න හිතාගෙන ඉන්න ඊගා ප්‍රශ්න 20 එතකොට අපි 21 වෙනි ප්‍රශ්න ඉඳන් සාකච්ඡා කරගෙන යමු හරි විසි එක වෙනි ප්‍රශ්නේ එකිනෙකක දිග සෙන්ටිමීටර 50ක් වන සර්වසම නල දෙකක්. එතකොට නල සම්බන්ධ නලවල ඇති වෙන ස්ථාවර තරංග සම්බන්ධ ප්‍රශ්නයක්නේ. සෙල්සියස් අංශක 15 ° මූලික තානවලින් නාද වේ. වාතයේ ධ්වනි ප්‍රවේගය කියන්නේ ධ්වනි ප්‍රවේගය දෙන්නේ MS ත්‍රිණ වලින් ගානයක කියනවා වාතයේ ධ්වනි ප්‍රවේගය උෂ්ණත්වය සමග විචලනය වන ආකාරයේ මේ සමීකරණය ලැබේ කියලා කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් ළමයි වාතයේ ධ්වනි වේගය සමානුපාතිකයි වර්ගමූල T කියලානේ කියන්නේ. එතකොට T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයනේ නේ. ඔය සමීකරණය එන්නේ කොහමද? අපිට තියෙනවා සමීකරණයක් V සමානයි ගැමා RT බෙදීම M කියලා. ඔය සමීකරණයට අනුවනේ අපි කියන්නේ උෂ්ණත්වය මත ධ්වනි වේගය වෙනස් වෙනවා. तो ध्वनि वेग तव समीकरण वि सामना गमा पी बेदीम रो कीन ओ मत तीर्ण होने कटपाट में तीर्ण होने तो रोकिन तम आप वि सामुपात के वर्ग मूल टी कीन इतना मे की इनमें कथाकरा मेके ध्वनि वेगे विनस्ट मेन मे समीकरण හැබැයි මෙතන T තමයි ඉන්නේ සෙල්සියස් අංශක වලින් ඒකත් මතක තියාගන්න කලින් වගේ නෙමෙයි කලින් අපි කලින් කතා කරපු සමීකරණ වල වගේ නෙමෙයි T තමයි ඉන්නේ සෙල්සියස් අංශක වලින් එතකොට අපිට දැන් ඔයගොල්ලෝ විභාගෙදි හිතන්න යන්න එපා කොහොමද එහෙම වෙන්නේ කියලා හරිද එතකොට ගාන කියලා තියනවානේ මෙහෙම වෙනවා කියලා ඉතින් ඒක මත ඉඳගෙන තමයි දැන් අපි ওই ප්‍රශ්නෙට උත්තර දෙන්නේ එක දාලේ උෂ්ණත්වයේ 30 දක්වා වැඩි කලේ නම් තප්පරයකදී ඇසෙන නොගසුම් සංඛ්‍යාව කියලා කීයද කියලා අහනවා. එතකොට සෙල්සියස් අංශක දැන් 15 දී ධ්වනි වේගය හොයන්න පුළුවන් ළමයි අපිට මෙතෙන්ට 15 මේ තීට වෙනකොට 15 ආදේශ කරනවා. සෙල්සියස් අංශක 30 දී ධ්වනි වේගය අපිට හොයා ගන්න පුළුවන් ළමයි මේ තීට වෙනකොට 30 ආදේශ කරනවා. හරිද? එතකොට මම ඒ දෙක මුලින්ම හොයාගෙන ඉන්නම් ගාන හදන්න කලින්. එතකොට මෙතන V අපි ගමුකෝ 15 දී කියලා නේ. सेल्सियस अंशक 15 දී හරිද V සමානයි n අපිට 331 ධන 0.6 ගුණ කිරීම 15යි කියලා. එතකොට 0.6 15 වැඩි කරාම ළමයි 9යි. 6 වරක් 15 නම් 90යි. එතකොට 0.6 15 වැඩි කරාම 9යි. එතකොට මෙතන එනවා 340යි. එතකොට සෙල්සියස් අංශක 15 දී ධ්වනි වේගය අපරේට මීටර්. එතකොට අපි ගත්තොත් එහෙම තමයි සෙල්සියස් අංශක 30 දී ධ්වනි වේගය සෙල්සියස් අංශක 30 දී ධ්වනි වේගය අපි ගත්තොත් එහෙම V සමානයි 331 ධන 0.6 ගුණ කිරීම 30 කියලා එන්නේ. එතකොට 0.6 15 වැඩි කරාම 9 නම් 0.6 30 වැඩි කරාම 18යි. එතකොට මෙයාට 18ක් එකතු කරාම 49යි 349යි කියලා එන්නේ. ඔන්න ඔය දෙක අපි මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මූලික තානවලින් කම්පන වෙනවා කියන්නේ විවෘත නල දෙකක්. ඒතොර විවෘත නලයක මූලික තානයේ සමීකරණය අපි දැනගෙන ඉන්නත් ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මූලික තානයේ සමීකරණය හදලා ගන්න. මම මූලික තානයේ සමීකරණය ලියන්නම්. එතකොට F නෝට් කියලා අපි දාන්න මූලික තානයට සමානයි 1 යට දෙකයි එල් මං ආන්ත දෝෂය නැතුව හදන්නම් වතාවක් b කියලා එන්නේ අරන මූලික තානයේ සමීකරණ මේකෙන්නේ ආන්ත දෝෂය නැතුව එතකොට ඕනනම් ඔයාලට ආන්ත දෝෂය සලකලා ගන්න හදන්නත් පුළුවන් ළමයි මං සලකුවේ නැත්තේ ඇයි කියලා කියන්නම් එතකොට දැන් දිග සෙන්ටිමීටර 50 නේ
එතකොට මම පළවෙනි අවස්ථාවට දාන්න සෙල්සියස් එක 15 තියෙන නළයේ දැම්මුත් එහෙම ළමයි සමීකරණේ F note සමානයි 1 8 2 L. එතකොට L කියන්නේ 50යි සෙන්ටිමීටර වලින් 50ක් ගත්තට අපි මීටර වලින් ආදේශ කරන්න. එතකොට L කියන්නේ 0.5 කියලා ආදේශ කරන්න ඕනේ. L වෙනුවට 0.5 ආදේශ කරාම 2 L කියන එක වෙනුවට එනවා අපිට 1 කියලා එනවා. මූලිකතානේ සංඛ්‍යාතය 340යි කියන්නේ වීට සමානයි කියලා එන්නේ ළමයි එතකොට 340යි මොනවද ඒකක හර්ට්ස් කියලා එන්නේ 340යි හර්ට්ස් එතකොට දැන් මෙතන මේ පදේ එකක් වෙනවනේ ඒකින්ද අපි දැනගන්න අපිට එකපාරම අනික දියා ගන්න පුළුවන් ඒ කියන්නේ මේ පදේ එකක් වෙන හින්දා මූලික තානේ වීට සමානයි මං කලින් ලිව්ව පදේ එකක් වෙන හින්දා එතකොට සෙල්සියස් එක 15 දී සෝරි සෙල්සියස් එක 30 දී සෙල්සියස් එක 30 දී ධ්වනි වේගය අපිට මේ සෝරි මූලික තානේ සංඛ්‍යාවත් ලියන්න පුළුවන් අර විදිහටම ආදේශ කරලා බලන්න ඒක 349 කියලා එන්නේ ඕක දැන් විභාගෙදීම ලියන්න ඕනේ නැහැ අන්නේ නුගුසුම් සංඛ්‍යාවතේ නහන්නේ එතකොට දැන් මේ දෙන්න එකවර නාද කරාම නුගුසුම් මහල ප්‍රමාණය අහන්නේ එතකොට නුගුසුම් සංඛ්‍යාතය කියන්නේ ළමයි මේ සංඛ්‍යාත දෙකේ වෙනසනේ නේද එතකොට නුගුසුම් සංඛ්‍යාතය 349 340 වෙනස නුගුසුම් සංඛ්‍යාත 9 කියලා එන්නේ එතකොට මේක ළමයි මහා ලොකු ගාන නැහැ සුළු කිරීම ගොඩාක් නැහැ මෙන්න මේ දෙක හරියට සුළු කරගත්තනම් ගාන ඉවරයි මොකද දැන් ගාන ලේසියට මෙතන 0.5 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවානේ එතකොට මෙතෙන්ට 0.5 ආදේශ කරාම මේ පදේ 1 කියලා එනවා. එතකොට v මෙතන මේ තියෙන v නේ මේ තියෙන 340 කියලා. ඒ කියන්නේ මූලික තානයේ විශාලත්වය දුනි වේගයේ විශාලත්වයට සමාන වෙනවා. අපි යන් ඊගාව ගන්නට. දෙවෙනි ගාන එතකොට 22 වෙනි ගානේදී 22 වෙනි ගානේදී කතා කරන්නේ සාමාන්‍ය ඔය වගේ ගණන් ඇවිල්ලා තියෙනවා මීට කලිනුත් මම ඒකයි කිව්වේ ළමයි දැන් මේ পেපර් එක 2020 পেපර් එක සාමාන්‍ය පාස් পেපර් සඳහන් කරලා යන ළමයෙකුට කරගන්න පුළුවන් මට්ටමේ পেපර් එකක්. ස්කන්ධ පිළිවෙලින් 0.5 හා 1 kgu a හා b දී කුටි දෙකක්. එතකොට ඒගේ ස්කන්ධය මෙයාගේ ස්කන්ධය 0.5යි ඒගේ 0.5 kg මෙයාගේ ස්කන්ධය 1 kg. එතකොට කොහොම ලී කුට්ටි දෙකක් තියෙනවා. සැහැල්ලු සුමර කප්පියක් වටා යවූ සුමර කප්පියක් වටා යවූ සැහැල්ලු අවිතන් තන්තුවකින් මගින් රූපයේ පරිදි සම්බන්ධ කර ඇත. ස්පර්ශවල සියලුම පෘෂ්ඨ අතර ගතිකර්ෂ සංගුණකය 0.5යි. එතකොට ගාන ලේසි. දැන් මේ පෘෂ්ඨ දෙකත් අතර ගතිකර්ෂ සංගුණකය 0.5යි. මේ පෘෂ්ඨ දෙක අතර ගතිකර්ෂ සංගුණකය 0.5යි. එතකොට B කුට්ටිය වම් පැත්තට තල්ලු කරනවා නියත වේගකින් තල්ලු කරනවා නම් F මේ යොදන්න ඕනේ බලය කීයද කියලා අහනවා. එතකොට ළමයි දැන් මම A හා B V කුට්ටි දෙක මේ මෙතන ඇඳලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවනේ. මම එයා මත බල ලකුණු කරලා ඉන්නම් ඉස්සෙල්ලම. එතකොට A මත තියෙන බල මොනවද කියලා ලකුණු කරොත් එහෙම A මත තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව A මත තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව එතකොට තන්තුවෙන් ආතතියක් ඇති වෙනවා මේ පැත්තට. දැන් අපි ආතති බලය ලකුණු කරන්නේ ළමයි මෙහෙම ලකුණු කරනවානේ ආතති බලය. නේ? මෙතන ආතති බලය මේ පැත්තට T මේ පැත්තට T කොහොම T T කියලා ලකුණු කරනවා. එතකොට මේක කප්පිය සුමට හින්දා තන්තුව සැහැල්ලු හින්දා මේ හැමතැනම ආතති බල සමානයි. එතකොට මේ T කියලා ලකුණු කරේ මෙතන මම මෙතනින් ලකුණු කරේ මෙතනින් මෙහෙම ලකුණු කරේ මෙන්න මේ ආතති බලය තමයි. එතකොට මට මෙතනින් T කියලා ආතති බලයක් දාන්න පුළුවන්. ඒ මත තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඒක මම R කියලා දාන්නම්. වෙන එතකොට ඒ මත තියෙනවා ළමයි ඝර්ෂණ බලයක් මෙන්න මේ පැත්තට. හරිද? එතකොට ওই ඝර්ෂණ බලය මම F1 කියලා දාන්නම්. හරිද? එතකොට දැන් B මේ පැත්තට යන්න හදද්දී
ඒ යන්න හදන මේ පැත්තටනේ එතකොට ඒකේ චරිතයට විරුද්ධව ඇති වෙනවා b කින් ඝර්ෂණ බලයක් මේ පැත්තට එක් වෙලා තියෙනවා තව තියෙනවා මොකද්ද ඒකේ බර තියෙනවා ඒකේ බරත් මම මෙතනින් ලකුණු කරන්නම් මෙහෙම එතකොට එයාගේ බර 0.5 ඉනේ එතකොට නිව්ටන් කිලෝග්‍රෑම් 0.5 නිව්ටන් 5 කියලා එන්නේ එතකොට ඒකේ බර එතකොට දැන් අපි දැනගන්න ඕන ළමයි දැන් b ඒකාකාර වේගයෙන් යනවා නම් a ඒකාකාර වේගයෙන් යන මේ දෙන්නම එකම වේග වලින් ගමන් කරන්නේ අවිතන්න තන්තුකින් ගැට ගහලා තියෙන හින්දා. එතකොට ඒකාකාර වේගයෙන් යනවා නම් ඒකාකාර වේගයෙන් යනවා නම් සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි. මේ පැත්තට ඒකාකාර වේගයෙන් යනවා කියන්නේ ඒ දිශාවර්තයේ සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ ආතති බලය ඒ මත තියෙන ඝර්ෂණ බලයට සමානයි කියන. හරිද? ඒක එකක්. ඊට පස්සේ දැන් අපි b මත තියෙන බල සැලකුවොත් ළමයි b මත තියෙන බල මොනවාද පොළවෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා මම පැත්තකින් ලකුණු කරන්න පැහැදිලිව පේන හින්දා පේන්න ඕන හින්දා b ගේ බර තියෙනවා මෙතනින් තන්තුවේ ආතති බලයක් තියෙනවා මෙතනින් යොදන f කියලා බලයක් තියෙනවා ඒ b මත බල සැලකුවොත් ළමයි තව බලයක් තියෙනවා මේ මෙතනින් r කියලා බලයක් තියෙනවා ඔය තියෙන්නේ ඒකෙන් b මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මම දැන් ගාන හදන්නේ ඒව ඕනේ වෙන්නේ නැහැ හැබැයි ඒවා මම ළමයි ලකුණු කරන්නේ දැන් බැරි වෙලාවත් b මත තියෙන බල මොනවද කියලා අහුවොත් එහෙම මෙන්න මේ ආර්ක සමාන මේ තියෙන b ගෙන් a මත ප්‍රතික්‍රියාවනේ එතකොට ඒකෙන් b මත තියෙන මේ පැත්තට ප්‍රතික්‍රියාව එතකොට මේ තියෙන පොළොවෙන් ඇති කරන ප්‍රතික්‍රියාව ඒක මම r 1යි කියලා දාන්නම් එතකොට මේ තියෙන්නේ මෙතන මම ලකුණු කරේ මොකද්ද බරනේ එතකොට බර නිව්ටන් 10යි එතකොට මෙතනින් තියෙනවා ආතති බලය ඔය ලකුණු කරේ මෙන්න මේ ආතති බලය විභාගය දෙකම වෙන වෙනම ලකුණු කරන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. හරිද? බල ටික අඳුනගත්තා නම් ඇති මෙතන F කියලා බලයක් තියෙනවා. තව මොනවද තියෙනවා? තව තියෙනවා මේ පොළවෙන් ඇති කරනවා B මත ඝර්ෂණ බලයක්. B යන්නේ වම් පැත්තට පොළවෙන් ඇති කරනවා ඝර්ෂණ බලයක් දකුණට. ඒ වගේමයි A කිනුත් B මත ඇති කරනවා ඝර්ෂණ බලයක් මේ පැත්තට. ඕක තමයි ගොඩක් ළමයින්ට අමතකුම තමතක වෙන්නේ. දැන් මේ ලකුණු කරේ ළමයි B ගෙන් A මත තියෙන ඝර්ෂණ බලයනේ. ඉතින් ඔය හා සමාන ඝර්ෂණ බලයක් මොකද වෙන්නේ? ඒකෙන් b මත තියෙනවා චරිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. එතකොට මේ බලයට සමාන හා ප්‍රතිවිරුද්ධව මෙහෙම බලයක් තියෙනවා. මේ තියෙන්නේ b ගෙන් a මත බලය, මේ ලකුණු කරේ ඒකෙන් b මත ඝර්ෂණ බලය. ඕක තමයි උගලන් ලකුණු කරන්න අමතක කරන ලකුණු කර. අමතක වෙන්නේ. එතකොට පොළවෙන් ඇති කරනවා ඝර්ෂණ බලයක් ඒක මං F2 කියලා කියන්නේ. එතකොට මේව ළමයි ගතික ඝර්ෂණ බල. ඒ කියන්නේ දැන් ওই දෙන්න ලිස්සලා යනවානේ දැන් a b මත දැන් b මේ පැත්තරේදී a මේ පැත්තර යනවා නේද? ඒතකොට ඒ දෙන්නා එක මතක ඉස්සලා යනවා. ඒ කියන්නේ අපි කියනවා වෙන වචන වලින් කියනවා නම් ඒ දෙන්නා අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. එතකොට පෘෂ්ඨ දෙකක් ඉස්සලා යද්දී ඇති වෙන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයයි. එතකොට ගතික ඝර්ෂණ බලය හොයන්න නම් අපි මොකද කරන්න වෙන්නේ? ගතික ඝර්ෂණ බලය හොයන්න පුළුවන් f ගතික සමානයි μ ගතික වතාවක් r කියලා. එතකොට ගතික ඝර්ෂණ සංගුණක දීලා තියෙන්නේ ඒකයි. එතකොට දැන් මම හොයන්න යනවා නම් ළමයි F1 කියන එක්කෙනා F1 කියන එක්කෙනා හොයන්න යනවා නම් මේක ඒතොර මම දාන්න ඕන මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒතොර අපි දන්නවා A වස්තුව මත බල සලකපුවාම මෙන්න මේ R කියන එක්කෙනා නිව්ටන් 5යි. එතකොට μ කියන්නේ 0.25යි. එතකොට R කියන්නේ නිව්ටන් 0.25යි. R කියන්නේ නිව්ටන් 5යි. එතකොට උතන සුළු කරාම එනවා 1.25 නිව්ටන් කියලා එනවා. එතකොට මේ F1 කියන බලය 1.25 නිව්ටන්. එතකොට මෙතන ආතතියත් 1.25 නිව්ටන්. එතකොට තේරුම් ගන්න මෙතන ආතතියත් මම ඒක රතු පාටින් දාන්නම්. මෙතන ආතතියත් 1.25 නිව්ටන්ම තමයි. ඇයි? මෙතන මෙයි මෙයි සමානනේ. ඊට පස්සේ මෙතන ඝර්ෂණ බලයත් 1.25 නිව්ටන්ම තමයි. දොර අපි හොයන්න ඕනේ මෙන්න මෙතන ඝර්ෂණ බලය. එතකොට එතන ඝර්ෂණ බලය හොයද්දී පොළොවයි b අතර අභිලම්බ ප්‍රතික්‍රියාව ගන්න ඕනේ. b ගේ බර හැම නෙමෙයි ළමයි ඈ. පොළොවයි b අතර අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මෙයා. මොකද වෙන්නේ අපි සරලව ගත්තොත් මේ මුළු පද්ධතියම සැලකුවොත් එහෙම මේ දෙන්නම සැලකුවොත් ඒ දෙන්නගේ බර තියෙනවා පහළට. මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා ඉහළට. ඒතර ඔය දෙන්නා පහළට වැටෙන්නේ නැතුව තියෙන්නේ ඇයි? මේ අභිලම්බ ප්‍රතික්‍රියාව ඔය දෙන්නගේම බරට සමාන හින්දා.
එහෙම නැත්තම් ගත්තොත් ළමයි මේක b මත තියෙන බලය විතරක් සැලකුවොත් මෙතන r 5යි කියන්නේ මෙතනත් r 5යි. එතකොට b මත තියෙන සිරස් බල සැලකුවොත් මෙන්න මේ තුන් දෙනා තමයි b මත තියෙන සිරස් බල. එතකොට මෙන්න මේ r 1 කියන එක කරා නියුටන් 15යි. එතකොට මේ ඝර්ෂණ බලය හොවද්දී මේකත් ගති ඝර්ෂණ බලයක් නේ. ඇයි b a මත ඉස්සලන යන්නේ පොළොව මත. සෝරි b a මත නෙමෙයි. b පොළොව මත ඉස්සලන යන්නේ ඒකත් ගති ඝර්ෂණ බලයක්. එතකොට ඒකවත් අපිට මෙන්න මේ සමීකරණය දිහා හදන්න පුළුවන්. එතකොට ඒ ඝර්ෂණ බලය මට හොයන්න පුළුවන් f2 සමානයි 0.25යි. ගුණ කිරීම 15යි. එතකොට අපිට එනවා ළමයි ඔක සුළු කරාම 3.75යි කියන නියුද. එතකොට මේ බලය 3.75යි නියුද. එතකොට දැන් මේ b මෙයා b එතකොට b යන්නේ ත්‍රිකාකාර වේගයෙන් b යන්නේ ත්‍රිකාකාර වේගයෙන් එතකොට b මත වම් පැත්තට තියෙන මෙන්න මේ f කියන බලය දකුණු පැත්තට තියෙන මෙන්න මේ බල තුන එතකොට ඒකාකාර වේගයෙන් යනවා නම් මොකද වෙන්නේ ත්වරණයක් නැහැ ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි එතකොට සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න නම් මෙන්න මේ තුන් දෙනාගේ එකතුව මෙතන මේ f බලයට සමාන වෙන්න ඕනේ हदनपुलवाई වෙනස අනිත් පාස් පේපර්ස් වලට ඒ කියන්නේ අර අපේ කාලේ ආපු පාස් පේපර්ස් වලට සාපේක්ෂව ඒ කියන්නේ 2000 ගණන් වල මුල හරිය ආපු පාස් පේපර්ස් වගේම පාස් පේපර් එකක් තමයි මේක පේපර් එකක් තමයි මේක එතකොට ඒකට සාපේක්ෂව මේ වගේ තියෙන පොඩ්ඩක් සුළු කිරීම වැඩිපුර තියෙන එක හොඳයි අපි කතා කරමු ඊගාව ගන්න මේකත් දැන් හොඳට ඕගොල්ලෝ පාස් පේපර්ස් හදලා තියෙනවා නම් ළමයි මේ જાතිය ගණන් ඕන තරම් තියෙනවා අර දැන් මේක අර අපි කතා කරන්නේ ගුරුත්වකේ ගම්මතා සංස්කෘතිය හා ගුරුත්ව කේන්ද්‍රය අතර සම්බන්ධතාවයනේ අපි මේ කතා කරන්නේ නේ අපි කියන්නේ ළමයි නිශ්චිත දිශාවක් ඔස්සේ ගම්මතාව සංස්කෘතික නම් එම දිශාව ඔස්සේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ චලිතය වෙනස් වෙන්නේ නැහැ ඒක අපිට ඕනනම් සරල සිද්ධියකට ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන් ඒ කියන්නේ उदाहरण අර දැන් උදාහරණයක් විදිහට අපේ තර්කෙ මෙහෙමයි දැන් මේ මෙන්න මේ පතේ ඔස්සේන වස්තුව යන්නේ නේ එතකොට මෙතනදි පිපිරෙනවා පිපිරෙන්නේ නැත්තම් යන්නේ මේ පතේ ඔස්සේනේ හරිද පිපිරෙන්නේ නැත්තම් යන්නේ ඔය මේ මේ වගේ පතයක් ඔස්සේ හරිද එතකොට අපි කියන්නේ පිපිරුණාට පස්සෙත් පිපිරුණාට පස්සෙත් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ මේ දිශාවට තියෙන චලිතය වෙනසක් වෙන්නේ නැහැ. දැන් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ ඒ දිශාවට තියෙන චලිතය වෙනසක් වෙන්නේ නැහැ කියලා මම විශේෂයෙන් කියන්නේ ඇයි දිශාවක් කියලා කියන්නේ. හේතුව තමයි ළමයි ඔය පද්ධතියේ මේ දිශාවට ගම්මතාවයේ සංස්කෘතික වෙන්නේ නැහැ සිරස් දිශාවට. ඇයි? ඒ දිශාවට තියෙනවා මොකද්ද? වස්තුවල බර. ඒතොර ඒ දිශාවට බාහිර බලයක් තියෙනවා නම් ඒ දිශාවට ගම්මිතාවයේ සංස්කෘතික වෙන්නේ නැහැ. ඒතොර මත තියාගන්න හොඳින් ඔය අවස්ථාවේදී මේ පැත්තට ගම් සිරස්ව පහලට හෝ සිරස් විහිළට කියන්නේ සිරස් දිශාව ඔස්සේ ගම්මිතාව සංස්කෘතික වෙන්නේ නැත. ගම්මිතාවයේ සංස්කෘතික වෙන්නේ මේ පැත්තට. ඒතොර ඒ පැත්තට ගම්මිතාවයේ සංස්කෘතික නම් ඒ දිශාව ඔස්සේ ගුරුත්ව කේන්ද්‍රයේ චලිතය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. කියන්නේ දැන් ගුරුත්ව කේන්ද්‍රය ළමයි පිපුරුණාට කලින් ගුරුත්ව කේන්ද්‍රය ඔහොම ඔහොම ඇවිල්ලා මෙතෙන්ට වැටෙන්නේ නැහැ ආවේ.
එතකොට අපි කියන්නේ පිපුරුණාට පස්සේ පද්ධතිය ගුරුත්වකේන්ද්‍රයේ චරිතය මෙන්න මේ වගේම තමයි වෙන්නේ. ඒ කියන්නේ ওই වස්තු දෙක අපි වෙන වචන වලින් කිව්වොත් එහෙම තමයි ওই වස්තු දෙක බිම වැටෙනවනේ යම් කිසි මොහොතක. හරිද? ওই වස්තු දෙක මෙහි මෙහි වැටෙනවා කියලා හිතන්නකො. එතකොට ওই කෑලි දෙකේ ගුරුත්වකේන්ද්‍රය අන්තිමට තියෙන්න ඕන මෙතන. මෙන්න මෙතන. ඒයි පිපුරුන් නැත්තම් ගුරුත්වකේන්ද්‍රය තිරස් දිශාවට ගිහිල්ලා ගිහිල්ලා පත්ති වෙන්නේ මෙතනනේ. පිපුරුණාට පස්සෙත් ඔය දෙන්නා ගුරුත්වකේන්ද්‍රය තියෙන්න ඕන උතනමයි. ඒකට ඒ සංකල්පය ඔලුව තිබ්බනම් හදන්න ලේසි. නැතුව සමීකරණ ලියන හදන්නත් පුළුවන් ඊට. එතකොට ඒක ටිකක් විලාව යන වැඩක්. එතකොට දැන් මම මේක ඔකරන්ට මේ ලොකු රූපයකට ගත්තා. හරිද? එතකොට අපේ තර්කේ තමයි පිපුරුණාට පස්සේ ඔය දෙන්නා බිමට වැටෙනවානේ. මේ වස්තුව වැටෙනවා මෙතෙන්ට. හරිද? මේ මම මේ රතු පාටින් අඳපු වස්තුව වැටෙනවා, මේ කෑල්ල වැටෙනවා මෙතෙන්ට. එතකොට මේ කොළ පාටින් අඳින වස්තු කෑල්ල පොතෙන්ටද වැටෙන්නේ කියලා නහන්නේ. අපේ තර්කේ තමයි මේ දෙන්නගේ ගුරුත්වකේන්ද්‍රය අන්තිමට තියෙන්න ඕනේ මෙතන. ඒ පිපුරුන් නැත්තම් ගුරුත්වකේන්ද්‍රය තියෙන්නත් ඕනේ එතන ඉන්න. එතකොට සරලව හිතලා බලන්න. සරලව හිතලා බලන්න. මෙයා මෙතන ඉන්නවා නම් රතු පාට එක්කෙනා මෙතන ඉන්නවා නම් පද්ධතියේ ගුරුත්වකේන්ද්‍රය මෙතන තියෙන්න ඕන නම් කොළ පාට එක්කෙනා වැටෙන්න ඕනේ මෙතන. මේ දුරයි සමාන වෙන විදිහට. ගණන් හදලා තෝ ගන්න පුළුවන්. ඒතොර ඊගාව එක තමයි ළමයි දැන් පිපිරෙන්න කලින් දැන් ඕක ළමයි මේ ප්‍රක්ෂිප්තියේ උපරිම තැනන තියෙන පිපිරෙද්දි ඒතොර පිපිරෙන්න කලින් වස්තු දෙක පිපිරෙන කලින් වස්තුව මම වස්තුව පොළයි රතු මේ දැන් පිපිරෙන කලින් කෑලි දෙක එකට තියෙනවා. පිපිරෙන කලින් එතකොට පද්ධතිය ගමන් කරේ ළමයි මේ පැත්තටනේ. ඇයි? මේ උපරිම උසෙද තියෙනවා. හරිද? එතකොට ගම්මතා සංස්කෘතියෙන් හිතලා බලන්න. හරිද? ගම්මතා මේ පැත්තට වේගයක් නැහැ. මේ පැත්තට වේගයක් නැහැ. එක අංකයක. එතකොට ඒ දිශාවට තියෙන වේගය බිඳුවයි. එතකොට දැන් අපි ගම්මතා සංස්කෘතිය දාන්නේ මේ පැත්තට. එතකොට දැන් පිපුරුණාට පස්සේ මොකද වෙනවා කියලා කියන්නේ? රතු පාට කෑල්ල තනි කෙලින් බිමට වැටෙනවා. හරිද? වේගයක් ඇතුව නෙමෙයි ඈ. මේ ගාන පොඩ්ඩක් කියවන්නකෝ. මම මෙයාව මේ රූප මකන්න නැතුව ඉන්නම්. හරිද? ආරම්භක ප්‍රවේගයක් සහිත ආරම්භක ප්‍රවේගයක් සහිතව බිමට වැටෙනවා. ඒකත් වැදගත් කෑල්ල. ආරම්භක ප්‍රවේගයක් සහිතව බිමට වැටෙනවා. අපි දැන් ඊගාව කෑල්ලට යන්. එතකොට දැන් පිපුරුණාට පස්සේ මේ මං ඇඳ පිපිරෙන්න කලින් අවස්ථාව. හරිනේ. මේ තියෙන පිපිරෙන්න කලින් කෑලි දෙක එකට තියෙනවා තිරස්ව තියෙනවා. පිපුරුණාට පස්සේ රතු පාට කෑල්ල වැටෙනවා මෙහෙම. මෙයාට දැන් ඒතර වේගයක් තියෙනවා. නිකම්ම බිමට වැටෙනවා නෙමෙයි. එයාට වේගයක් තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න ඕන කොළ පාට කෑල්ල එහෙනම් මොන වගේ පැත්තකටද යන්න ඕන? කොළ පාට කෑල්ල මොන වගේ පැත්තද? කොළ පාට කෑල්ල මේ වගේම පැත්තකට යයිද? නැත්තම් කොළ පාට කෑල්ල මේ වගේ යයිද? කොළ පාට කෑල්ල යන්නේ මෙන්න මේ වගේ. මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා එතෙන්ට එනවා. හරිද? දැන් මං අහන්නේ අපි කොහොමද ගණන් හදන්නේ නැතුව කොළ පාට කෑල්ල කියන්නේ උඩින් තියෙන කෑල්ල මේ මං ලකුණු කරපු පැත්තටම යනවා මේ පැත්තටම යනවා කියලා තීරණය කරන්න කොහොමද? උඩ ගම්මතා සංස්කෘතියේ මූලධර්ම ළමයි කියන්නේ කෙලින්ම බේස් සමීකරණ ලියලා ගන්න එක නෙමෙයි මං කියන්නේ කෙලින්ම බේසික් එක. දැන් අපේ තරක තමයි උපරිම උසේදී පද්ධතියේ පිපුරුමට පෙර ගම්මතාවේ තියෙන තිරස් පැත්තට. ඒතර මං කලින් කිව්වා සිරස් පැත්තට කිසිම ගම්මතාවයක් නැහැ. හරිද? හොඳට මතක ගන්න. එතකොට මොකද වෙන්නේ? පිපිරෙන්න කලින් මම මෙතන ආපෝ යටින් අඳින්නම්. පිපිරෙන්න කලින් මේ පැත්තට ගම්මතාවයක් තියෙනවා. මේ පැත්තට ගම්මතාවය බිඳුවයි. ඒතර පිපුරුණාට පස්සෙත් මොකද වෙන්න ඕන ළමයි? ගම්මතාවය සංස්කෘතිකනේ මේ පැත්තට ගම්මතාවක් තියෙනවා. පිපුරුණාට පස්සෙත් මේ පැත්තට තියෙන ගම්මතාව බිඳුව වෙන්න ඕන. නේද? එතකොට මේ පෙර අවස්ථාව පිපිරීමට පෙර. එතකොට පිපිරීමට පසුත් මොකද වෙන්න ඕන? පිපිරීමට පසුත් ඕකම වෙන්න ඕන.
හැබැයි පිපිරීමට පසුගම්මතාව කියලා කියන්නේ ළමයි අර කැඩෙන කෑලි දෙකේ මම එකම පාටෙන් අඳින්නම් මේ කැඩෙන කෑලි දෙකේ ගම්මතාවල එකතුව. ඒතර මේ කෑලි දෙකේ ගම්මතා දෙක එකතු කරාම මේ පැත්තට තියෙන ගම්මතාව බිංදුවක් වෙන්න ඕනේ. සිරස්සු තියෙන ගම්මතාව. මේ පැත්තට ගම්මතාවක් තියෙනවා. ඒතොර දැන් ළමයි මෙයා පහළට වැටෙනවා කියලා කියනවනේ වේගයක් සහිතව. ඒතොර හොඳට මතක තියාගන්න මේ පැත්තට මේ වස්තු දෙකේ මේ සිරස් දිශාවට තියෙන ගම්මතාව බිංදුව වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ කෑල්ලටත් ගම්මතාවක් තියෙන්න ඕනේ මේ පැත්තට. එහෙම වුණොත් එකතු බිංදුව වෙන්න පුළුවන්. හැබැයි ඒතොර මේ කෑල්ල සිරස්සු ඉහළට ගිහිල්ලා විතරක් හරියන්නේ නැහැ පිපුරුනාට පස්සේ. ඇයි ඒ? පිපුරුනාට පස්සේ පද්ධතියට තියෙන්න ඕනේ තිරස් පැත්තටත් ගම්මතාව. තිරස් දිශාවටත් පද්ධතියට ගම්මතාවයක් තියෙන්න ඕනේ පිපුරුනාට පස්සේ. ඔව් තිරස් දිශාවටත් ගම්මතාවයක් තියෙන්න නම් පිපුරුනාට පස්සේ මොකද වෙන්න ඕනේ? මෙයාට මේ දිශාවට ගම්මතාවයක්ත් තියෙන්න ඕනේ. තේරුණාද කියන එක? කියන්නේ ගම්මතාවයේ සංස්කෘතික වෙන්න නම් ගැටුමට පෙර සිරස්ව තියෙන ගම්මතාවයේ බිඳුව නම් ගැටුමට පසු සිරස්ව තියෙන ගම්මතාවයත් බිඳුව වෙන්න ඕනේ. කියන්නේ මේ කෑලි දෙකේ ගම්මතාවල එකතුව සිරස් දිශාවට තියෙන ගම්මතාවල එකතුව බිඳුවක් වෙන්න ඕනේ. તો දැන් මෙයාට තියෙනවානේ පහළට ගම්මතාවයක් පිපුරුනාට පස්සේ. තොර මෙයාට තියෙන්න ඕනේ ඒ හා සමාන ගම්මතාවක් ඉහළට. එහෙම වුණොත් නේ සිරස් දිශාවට තියෙන මුළු ගම්මතාවේ බිඳුව වෙන්නේ. ඒ වගේමයි පිපිරීමට පෙර තියෙනවා තිරස් දිශාවට ගම්මතාව. තිරස් දිශාවට. තොර පිපුරුනාට පස්සේ තිරස් දිශාවට ගම්මතාවක් තියෙන්න ඕනේ. එතකොට මෙයාගෙන් තිරස් දිශාවට ගම්මතාවක් එන්නේ නැහැ නේ ළමයි. ඔය තිරස් දිශාවට ගම්මතාවක් තියෙන නම් මෙයාට තියෙන්නේ මෙයාට තමයි ඒක තියෙන්නේ. එතකොට මෙන්න මෙයාගේ චරිතය නිසා මේ උඩ එක්කෙනාගේ චරිතය නිසා මේ දිශාවරක් ගම්මතාවක් එන්න ඕනේ මේ දිශාවරක් ගම්මතාවක් එන්න ඕනේ. එතකොට එහෙම වෙන්න නම් එයා යන්න ඕන මොන පැත්තටද? එයාට ප්‍රවේග දෙකක් තියෙන්න බෑනේ. නේද? එයා යන්න ඕන මොන පැත්තටද? ওই දෙකේ සම්ප්‍රයුක්තයේ තියෙන දිශාවට. ඒ කියන්නේ මේ පැත්තට යන්න ඕනේ. එතකොට ඕක මම දැන් විස්තර කරන්න වෙලාව ගත්තට ඕක හරියට තේරුම් ගත්ත ළමයෙකුට ඕක මහ වෙලාවක් යන වැඩක් නෙමෙයි. එතකොට මේ කෑල්ල සිරස් ඔ බිමට වැටෙනවා මෙහෙම. මේ කෑල්ල මේ පැත්තට යන්න ඕනේ. हरियट කලින් ගණන් අවබෝධයෙන් කරපු ළමයෙකුට මේක හිතන්න පුළුවන්. දැන් කලින් ගණන් වල තිබිලා තියෙන මේ පිපුරුනාට පස්සේ මේ කෑල්ල එක කෑල්ලක් එනවා ආරම්භ කරනක. එහෙම තියෙනවනේ තන. එක කෑල්ලක් එනවා පිපුරුනාට පස්සේ ආරම්භක ස්ථානයට. මෙතෙන්ට. මේ යට තියෙන කෑල්ල මම ඒක රතු පාටින් අඳින්නම්. ඒතොර අනිත් කෑල්ල වැටෙන්නේ පොතෙන්ද කියලා හාරු. මේ කැලේ වැටෙන්න පුතේ. මේ කැලේ මෙහෙම මෙහෙම ගිහිල්ලා එතකොට පතේ ගැන හිතන්නේ නැහැ මම පතේ ගැන කතා කරන්නේ නැහැ. පොතෙන් හරි වැටෙනවානේ. ඒක රතු පාට කැලේ මෙතෙන්ට වැටෙනවා මෙයා මෙතෙන්ට වැටෙනවා. ඒක මොකද වෙන්නේ? ඔය දෙන්න පිපුරුන් නැත්තම් ඒක හොඳට පිපුරුන් නැත්තම් පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන. නෑ පිපිරෙන්නේ නැතුව ගියොත් පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය මෙතනනේ. එතකොට පිපුරුවාට පස්සෙත් මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍ර ඔතනම තියෙන්න ඕනේ. ඒතකොට මේ දෙන්නා සර්ව සමනම් මේ දුර R නම් මේ දුරත් R වෙන්න ඕනේ. ස්කන්ධ කෑලි දෙක සමාන නම් අසමාන නම් ළමයි ගුරුත්ව කේන්ද්‍රයේ මෙතෙන්ට එන විදිහට මේ දුර අපි හොයා ගන්න වෙනවා. කොහොම ගණන් තිබිලා තියෙනවා පාස් පේපර්ස්. එතකොට ඒක කියන්නේ පාස් පේපර්ස් එකක් කරාට පස්සේ අවබෝධයෙන් කරන්නේ උත්තරේ විතරක් අරගන්න එක නෙමෙයි පාස් පේපර්ස් එකක් කරනවා කියන එකේ තේරුම. එතකොට දැන් මේ මෙතන වැදගත් නේ ළමයි දැන් මේ දැන් අපි ගත්ත උත්තරේ හරිද අපි දැන් පතේ දිශාව තීරණය කරාට විතරක් මදි හරිද මේ මේ දැන් 3යි 4යි එකම වගේ නේ තමයි පත දෙක හැබැයි මේ වැටෙන තැන් දෙක වෙනස් ඈ ඔය ඒකට අපි තේරුම් ගන්න ඕනේ මෙයා මෙහෙම යනවා නම් මෙහෙම ගිහිල්ලා යනවා නම් මෙයා මෙතන නම් වැටෙන්නේ ඒතර මේ කැලේ වැටෙනවා නම් මෙතන ඊගාව කැලේ වැටෙන්න ඕනේ ඒහා සමාන දුරින් එතරම් පිපිරෙන්තර මෙතනනේ. එතකොට මේ දුරවල් දෙක සමාන වෙන්න ඕනේ. එතකොට උත්තරේ 4 වෙනි එක තමයි එන්නේ.
මතේ හැඩය තීරණය කරන්නත් ඕන දැන් එහෙම එහෙම ගණන් තිබිලා තියෙනවා තමයි කියන්නේ අපිට මතක තියාගන්න ගම්මතා සංස්කෘතික නියමයේ සමීකරණේ දාන්න නැතුව අපිට පුළුවන් චරිත දිශාව මොන පැත්තටද කියලා හිතන්න දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම වස්තුවක් තියෙනවා තිරස් මේ උඩින් පේන දුක් නෑ තිරස් සුමර මේසයක් මත වස්තුවක් තියෙනවා පිපිරුණාට පස්සේ ඔය දෙන කෑලි දෙකකට කැඩෙනවා එතකොට එක එක කෑල්ලක් මේ පැත්තට යනවා නම් අනිත් කෑල්ල මොන පැත්තටද යන්නේ අනිත් කෑල්ල මෙහාට යනවා මෙයා නිශ්චලව තියන්නේ මේ පිපිරීමට පෙර නිශ්චලව තියනවා පිපිරුණාට පස්සේ එතකොට එකක් මේ පැත්තට යනවා නම් අපිට අපි කියනවා නේද අනිත් පැත්තට යන්න කියලා සමීකරණ ලියන්න ඕනේ නෑනේ ඇයි එහෙම කියන්නේ පෙර ගම්මිතාවේ බිඳුව නම් පසු ගම්මිතාවත් බිඳුව වෙනවා එතකොට මේ දෙන්නා ගම්මිතාවල එකතුව බිඳුව වෙන්න නම් ඒ දෙන්නා ගම්මිතා වේග නෙමෙයි ඈ ප්‍රවේග නෙමෙයි ගම්මිතා දෙක විශාලත්වයෙන් සමාන වෙලා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා හරිද ඊට පස්සේ අපි කිව්වොත් මෙහෙම එක වස්තුවක් තිරස් මේසයක් මත තියෙනවා නිශ්චලව අභ්‍යන්තර පිපිරීමක් නිසා ඔය වස්තුව කෑලි තුනකට කැඩෙනවා මම රවුම් මඳින්නම් කෑලි තුනකට කැඩෙනවා එක කෑල්ලක් යනවා මේ පැත්තට අනෙක් කෑල්ල යනවා මේ පැත්තට එතකොට මේ කෑල්ල යන්නේ මොන පැත්තටද කියලා අහනවා එතකොට ඔය කෑල්ල යන්න ඕනේ මේ පැත්තට ඇයි එහෙම කියන්නේ පෙර ගම්මිතාවේ බිඳුව නම් පසු ගම්මිතාවත් බිඳුව වෙනවා දැන් පෙර ගම්මිතාවේ බිඳුව නම් කෑලි තුනේ පසු ගම්මිතාව කියන්නේ මේ තුන් දෙනා ගම්මිතාවල එකතු වූ බිඳුව වෙනවා එතකොට අපේ තරක තමයි මෙයාගේ ගම්මිතාවේ දිශාව නැත්නම් මෙයාගේ ප්‍රවේගයේ දිශාව නෙහන්නේ චරිත දිශාවනේ චරිත දිශාව කියන්නේ ගම්මිතාවේ දිශාව ඒ කියන්නේ ප්‍රවේගයේ දිශාව. එතන අපේ තරක තමයි මේ තුන් දෙනාගේ ගම්මිතාවල එකතු වූ බිඳුවක් වෙනවා. එතකොට මේ දෙන්නගේ ගම්මිතාවල එකතු වූ මොන පැත්තට තියෙන්නේ? ඒ දෙන්නගේ ගම්මිතාවල එකතු වූ මේ පැත්තට තියෙන්නේ. එතකොට ඒ දෙන්නගේ ගම්මිතාවයි මෙයාගේ ගම්මිතාවයි එකතු කරාම බිඳුව වෙන්න නම් මෙයාගේ ගම්මිතාව මොකද වෙන්න ඕනේ? මෙන්න මේ දෙන්නගේ ගම්මිතාවල එකතුවට විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තියෙන්න ඕනේ. එහෙම වුණොත්නේ තුන් දෙනාගේම එකතුව බිඳුව වෙන්නේ. අපි තුන් දෙනාම එක පාර්ට් එකතු කරනවා කියලා හිතන්නේ නැහැ. මේ දෙන්න එකතු කරනවා. ඒ දෙන්නගේ එකතු කරාම ගම්මිතාව තියෙන්නේ මේ පැත්තේ. ඒතකොට ඒ දෙන්න එකතු කරලා එයාට මෙයාගේ ගම්මිතාව එකතු කරනවා. එකතු කරාම මොකද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. ඒ පෙර ගම්මිතාව බිඳුවනේ. එහෙම වෙන්න නම් එයා මේ පැත්තට යන්නවා. එතකොට ඒ පැත්තට යන්නේ කොච්චර කෝණයකින්ද කියන එක පවා හොයන්න පුළුවන් ළමයි මේ මේවක් ගම්මතා දීලා තියෙනවා කියන්නේ කෙනාංශක හරි මේ කෝණේ අංශක 45ද මෙන්න මේ කෝණ අංශක 45ද 45ට වඩා අඩුයිද වැඩිද කියන එක හොයා ගන්න තෝන්න පුළුවන් ඒවා හිතලා බලන්න අපි යන් ඊගාව ගානට 23 වෙනි ගාන තාපගත විද්‍යාව ගානක් දැන් සාමාන්‍ය මේ තාපගත විද්‍යාව ගැන දැක්කහම සමහර ළමයි ටිකක් අකමැතියි. ආට මේක මං හිතන්නේ එච්චර අමාරු ගානක් කියලා. මෙන්න මේවා එහෙම තමයි අමතක කරන්න එපා. කැල්කියුලේෂන් කරන්න. මෙතන 8 කිව්වට 8 නෙමේ තියෙන්නේ 8 ගුණ කිරීම 10 5යි. මෙතන 4 කිව්වට 4 නෙමේ තියෙන්නේ. මෙතන 4 කිව්වට 4 නෙමේ තියෙන්නේ 4 ගුණ කිරීම 10 දින 3යි. ඒක තමයි පැටලුනොත් ඕක පැටලෙන්නේ. එතකොට ABC ක්‍රියාවලියේ පද්ධතිය A සිට B දක්වා යාමට කිලෝ ජූල් 6ක තාප ප්‍රමාණය A සිට B දක්වා අවශෝෂණය කරන අතර දැන් අපි ගමු මෙතන A සිට B කියන එකට මම මෙහෙම ඉතලයක් දාලා ලියන්නම් තාපයක් අවශෝෂණය කරනවා කියන ළමයි ඔය කියන්නේ ඩෙල්ටා Q ගණනේ නේද ඩෙල්ටා Q ධන 6යි මම 6 විතරක් ලියන්නම් ඈ ධන 6යි කිලෝ ජූල් ඈ ධන 6යි A සිට B ඊට පස්සේ කියනවා B සිට C දක්වා යාමට 1.8 කිලෝ ජූල් තාපයක් අවශෝෂණය කරගන්න. එතකොට B සිට C දක්වා යන මෙන්න මේ ක්‍රියාවලියේ ඩෙල්ටා Q කියන්නේ ධන 1.8යි. එයි ධනයි කියලා කියන්නේ ළමයි මතක තියාගන්න ඩෙල්ටා Q කියන්නේ පද්ධතියට සපයන තාපය. නැත්නම් පද්ධතියෙන් අවශෝෂණය කරන තාපය. එතකොට පද්ධතියෙන් තාපය අවශෝෂණය කරා කියන්නේ ඩෙල්ටා Q ධනයි. පද්ධතියෙන් තාපය විමෝචනය කරනවා කියන්නේ ඩෙල්ටා Q ඍණයි. එතකොට දැන් අහනවා AC ක්‍රියාවලිය අභ්‍යන්තර ශක්ති වෙනස. එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ A
BC කියන සම්පූර්ණ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? A BC කියන සම්පූර්ණ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? පද්ධතිය A වල ඉඳන් C එක ගෙනහිල්ලා. එතකොට A C කියන ක්‍රියාවලියේදී පද්ධතිය A වල ඉඳන් C එක ගෙනහිල්ලා. එතකොට ක්‍රියාවලිය දෙකේදීම වෙන්නේ A වල ඉඳන් C ට යන්නේ. එතකොට තේරුම් ගන්න ඕන ක්‍රියාවලිය දෙකේම ආරම්භක උෂ්ණත්වයයි අවසාන උෂ්ණත්වයයි සමානයි. එතකොට ක්‍රියාවලිය දෙකේම يعني AB AB A වල ඉඳන් B එක ගෙනහිල්ලා C එක ගෙනිච්චත් කෙලින්ම A වල ඉඳන් C එක ගෙනිච්චත් ආරම්භක උෂ්ණත්වයයි අවසාන උෂ්ණත්වයයි සමානයි. එතකොට ওই ක්‍රියාවලිය දෙකේම අභ්‍යන්තර ශක්ති වෙනස එකමයි. අභ්‍යන්තර ශක්ති වෙනස එකමයි. හරිද? එතකොට දැන් හොඳට තේරුම් ගන්න AC ක්‍රියාවලියේ අභ්‍යන්තර ශක්ති වෙනස හෙව්වත් එකයි ABC ක්‍රියාවලියේ මෙන්න මේ ක්‍රියාවලිය අභ්‍යන්තර ශක්ති වෙනස හෙව්වත් මේකේ අභ්‍යන්තර ශක්ති වෙනස හෙව්වත් දෙකම එකයි. ඒ ආරම්භක උෂ්ණත්වයයි අවසාන උෂ්ණත්වයයි සමානයි නේ PV ගුණිත සමාන නම් අපි දන්නවනේ PV සමානයි NRT එතකොට PV ගුණිත දෙක සමාන නම් උෂ්ණත්ව සමානයි එතකොට මෙතන එකම අවස්ථා දෙක A වල ඉඳන් අවස්ථා දෙකේදීම A වල ඉඳන් සීට නෑන්නේ එතකොට අවස්ථා දෙකේදීම ආරම්භක උෂ්ණත්වයයි අවසාන උෂ්ණත්වයයි සමාන වෙනවා එතකොට දැන් අපි හොයන්න යන්නේ ABC ක්‍රියාවලියේ අභ්‍යන්තර ශක්ති වෙනස. ABC ක්‍රියාවලියේ අභ්‍යන්තර ශක්ති වෙනස. දැන් අපි ගත්තොත් A සිට B ක්‍රියාවලිය ගත්තොත් ළමයි හරිද? දැන් අපි කිව්වා මොකද වෙන්නේ? ඩෙල්ටා Q ධන 6යි. සෝරි. ඩෙල්ටා Q ධන 6යි. කිලෝ ජූල් නෑ මම කිලෝ ජූල් නෑ තු හදන්නම්. ඩෙල්ටා Q ධන 6යි. ඩෙල්ටා W කීයද? AB ක්‍රියාවලිය තුන ඩෙල්ටා W බිඳුවයි. ඇයි පරිමාවේ වෙනසක් නැහැ බලන්න මේ A වල ඉඳන් B ට යද්දී පරිමාව දෙකම තමයි. පරිමාවේ වෙනසක් නැත්තම් ඩෙල්ටා Q බිඳුවයි. එතකොට ඒවා අපි මේ ගණන් හදද්දී දැනගන්න ඕනේ. ඩෙල්ටා Q නෙමෙයි සෝරි ඩෙල්ටා W බිඳුවයි. ගණන් හදද්දී අපි ඒවා දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඩෙල්ටා W ධනද ඍණද කියලා තීරණය කරන්නේ කොහොමද? වාහිය මගින් බාහිරට කාර්යයක් කරා කියලා තීරණය කරන්න කොහොමද? එයාගේ පරිමාව වැඩි වෙන්න ඕනේ. ඒතර වස්තුවේ පරිමාව වැඩි වෙලා නම් තමයි අපි කියන්නේ වස්තුව මගින් බාහිරට කාර්යයක් කරනවා කියලා. වස්තුවේ පරිමාව අඩු වෙලා නම් වස්තුව මත කාර්යයක් කරනවා. එහෙම නැත්නම් අපි තර්ක කරන්නේ. එතකොට මෙතන පරිමාව වෙනසක් වෙලා නැත්නම් ඩෙල්ටා W බිඳුව. එතකොට ඩෙල්ටා W බිඳුව නම් ඩෙල්ටා Q 6 නම් අපි දන්නවනේ තමයි මොකක්ද දන්නේ? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නේ නේද? එතකොට ඕක අපි දන්නවා. එතකොට ඩෙල්ටා W බිඳුවනේ. එතකොට ඩෙල්ටා Q ඩෙල්ටා U ට සමානයි. එතකොට මේ AB කියන ක්‍රියාවලිය ගත්තොත් ළමයි ඩෙල්ටා U කියන එක කෙනා ඩෙල්ටා Q ට සමානයි. ඒ කියන්නේ කිලෝ ජූල් 6යි. එතකොට ඩෙල්ටා Q ධන 6යි. එතකොට BC ක්‍රියාවලිය ගත්තොත් ළමයි BC ක්‍රියාවලිය ගත්තොත් B සිට C දක්වා තියෙන ක්‍රියාවලිය ගත්තොත් එහෙම ඩෙල්ටා Q දීලා තියෙනවා කීයද? ධන 1.6යි. කිලෝ ජූල් නේ. ඩෙල්ටා W කීයද? ඔය ඩෙල්ටා W කොහොමද BC ක්‍රියාවලිය තුන ඩෙල්ටා W තියෙනවා. ඩෙල්ටා W ධන ආගයක්. බලන්න දැන් B වල ඉඳන් C ක්‍රියාවලිය තුන ගත්තොත් පරිමාව දෙකේ ඉඳලා පරිමාව පහට වැඩි වෙලා. එතකොට BC ක්‍රියාවලියේ පරිමාව වැඩි වෙලා. එතකොට ඕක ඩෙල්ටා W එකක් ඕකේ තියෙනවා ඩෙල්ටා W ධන. එතකොට කොහොමද BC ක්‍රියාවලිය තුන ඩෙල්ටා W හොයන්නේ? BC ක්‍රියාවලිය තුන ඩෙල්ටා W මෙන්න මේ වර්ගඵලයට සමානයි. මම හොයන්නේ BC විතරයි ඈ. BC ක්‍රියාවලිය තුන ඩෙල්ටා W. ওই වර්ගඵලයට සමානයි. දැන් ওই වර්ගඵලය හොයන්න ඕන. එතකොට එතන ඩෙල්ටා W එනවා ළමයි. ওই වර්ගඵලය හොයලා හදන්න. කොහොමද වර්ගඵලය හොයන්නේ? මෙන්න මේ තුරෙන් මේ උස ගුණ කරලා නෙන්නේ. එතකොට එන්නේ 8 ගුණ කිරීම 10 5යි. ගුණ කිරීම මේ තුර කීයද? 3යිනේ. 3 ගුණ කිරීම 10 ඍණ 3යි. කොහොමද එන්නේ? 8 ගුණ කිරීම 10 5යි. 3 ගුණ කිරීම 10 ඍණ 3යි. එතකොට එනවා මෙතන සුළු කරාම කීයද? 8 වරක් 3 24 ගුණ කිරීම
दहाय किए देने दहाय देखा ही किया ये ना वो शुरू कर लाबा रहा ना ये तो रहने के देखा है जैसे महातराई किलो जूल किया रहे हैं ये तो डेल्टा डब्ल्यू एक दाना है डेल्टा डब्ल्यू दाना है दाना किलो जूल देखा है जैसे महातराक मांगे शुरू करी में वैरदी तो किला बारान ने वैरदी नाम क्या ना आटवारा तो नविसिया तराई इधर देखा है देखा है जैसे महातराई किलो जूल के लिए ये तो कौन है डेल्टा क्यू एकाई जैसे महाया सॉरी मित्र ने एकाई जैसे माटाई नहीं मैं दूना मित्र ने मित्र एकाई जैसे माटाई डेल्टा क्यू एकाई जैसे माटाई के रदीर दिए नमाई भी इसी क्रिया वाली थी तो बीसी क्रिया वाले तुल डेल्टा डब्ल्यू एकाई दशम आता है सॉरी डेल्टा क्यू एकाई दशम आता है ताप शक्ति का कवच उसे लेकर लगी है तो डेल्टा डब्ल्यू देखा है दशम हाथ रहा है तो उधर मंग ये ठीक है मकान नाम मित्र मंग हाथ को परिमाव हो क्यों हरे केर मंग इतना ना आता है तूनाई සියතරයි 10 5 10 2 3 හරි එතකොට delta w right delta w සමානයි 2.4යි ධන 2.4යි කියලා එන්නේ kilo joule හරි දැන් මෙතන ගන්න તો delta u කීයද BC ක්‍රියාවලිය තුර delta u කීයද? එතකොට delta u හොයා ගන්න පුළුවන් මේ සමීකරණය. delta q දන්නවා 1.8යි. delta u දන්නවා 2යි sorry delta u දන්නේ නැහැ. delta w දන්නවා 2.4යි. එතකොට මේ සමීකරණය ළමයි delta u හොයා ගන්න පුළුවන්. එතකොට AB ක්‍රියා ඒක මම සුළු කරන්නේ නැහැ. ඔයගොල්ලෝ සුළු කිරීම කරන්න. AB ක්‍රියාවලිය තුර delta w දන්නවා. BC ක්‍රියාවලිය තුල ඒතර delta w හොයා ගන්න පුළුවන් අපිට. එතකොට මුළු delta w කියන්නේ මේ මුළු delta w කියන්නේ මම කියන්නේ A A ඔලේ ඉඳන් B ට එද්දි delta w දන්නවා B ඔලේ ඉඳන් C ට එද්දි delta w දන්නවා. එහෙනම් A ඔලේ ඉඳන් C ට යද්දි delta w කියන්නේ ඔය delta w කියලා අපි sorry delta w නෙමෙයි වැරදුනා delta u अभ्यंतर शक्ति मेन अभ्यंतर शक्ति अंशु पद्धति विभो शक्ति मुखद අංශු පද්ධතිය කිය විභව ශක්තිය කියන්නේ මොකක්ද? එතකොට දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨයක තියෙන වස්තුවක විභව ශක්තිය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. මෙහෙම sorry. මෙහෙම ස්කන්ධයක් තියෙනවා. යාගින් ඇදගෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨය මෙතන m ස්කන්ධයක් තියෙනවා. එතකොට මේ m ස්කන්ධයේ විභව ශක්තිය කියන්නේ මොකක්ද? ඒ m ස්කන්ධය අනන්තයේ සිට ওই ලක්ෂයට ගෙනීමේදී කළ යුතු අවම කාර්ය ප්‍රමාණයක තමයි යාගේ විභව ශක්තිය. उदाहरण मित्रीयन धन सिंपल क्यू आरोपण धन सिंपल क्यू के विभो शक्ति
ඔය ධන සිම්පල් කිව්ව ආරෝපණය අනන්තයේ සිට මෙතෙන්ට ගෙනීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. ඒක තමයි මෙයාගේ විභෝෂක. එතකොට මේ පද්ධතියේ විභෝෂක්තිය කියලා කිව්වොත් මේ දෙන්නගේ විභෝෂක්තිය කියන්නේ මොකද? ඔය දෙන්න අනන්තයේ ඉඳලා උතෙන්ට ගෙනීමට කළ යුතු අවම කාර්ය. එතකොට කොහොමද අපි ගාන හදන්නේ? එතකොට මෙහෙම හිතන්න. එතකොට අනිත් ආරෝපණය ගැන හිතන්නේ ඔය දෙන්න විතරයි ඉන්නේ. එතකොට ඉස්සෙල්ලාම අනන්තයේ ඉඳලා දැන් ආරෝපණ දෙක ගේන්න එපා මම හිතනවා අනන්තයේ ඉඳලා ඉස්සෙල්ලා මම ධන කිව්ව ආරෝපණය ගේනවා. එතකොට අනන්තයේ ඉඳලා ධන කිව්ව ආරෝපණය ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද? එක බිඳුවයි. ඇයි? දැන් මේ අර දෙන්නා දැන් මේ දෙන්නව මම කිව්ව මෙතන ධන කොහොම ප්‍රශ්නයක් මම දුන්නේ මේ පද්ධතිය විභෝෂක් තියෙන. එතකොට දැන් දෙන්නම අනන්තයට ගෙනිච්චා. දෙන්නම දෙපැත්තේ අනන්තයට ගෙනිච්චා. ගෙනහිල්ල දැන් ওই දෙන්නව ගේනවා. ඉස්සෙල්ලම යාවුගේ. ඒතර එයාගේදී විද්‍යු ශේෂයක් නැහැනේ ළමයි. මොකද සිම්පල් කිව් ආරෝපණය තියෙන්නේ තනන්තයේ. එතකොට මුකුත් විද්‍යු ශේෂයක් නැහැ මෙයාවගේ. එතකොට ස්ථිර විද්‍යු දීපෝ ශක්තියක් එයාට නැහැ. ඇයි? එයාගේදී කාර්යයක් කරන්න ඕනේ නැහැ. දැන් මෙයා ගෙනාවට පස්සේ ධන සිම්පල් කිව් ආරෝපණය ගේනවා. හරිද? එතකොට දැන් අනන්ද මෙයාව ගෙනාවා. එයාගේදී කාර්යයක් කරන්න ඕනේ නැහැ. මොකද වෙන කිසිම ආරෝපණයක් ළඟපාත නැහැ. එයා මත බල ඇති වෙන්නේ නැහැ. අපිට කාර්යයක් කරන්න වෙන්නේ නැහැ. මෙයා ගෙනාවට පස්සේ මෙයාව ගේනවා. දැන් මෙයා ගෙනාවට පස්සේ මෙයාව ගේද්දී මොකද වෙන්නේ? අනන්තේ ඉඳලා දැන් ඔහොම ගේනවා. දැන් මෙයා ගේද්දී කාර්යයක් කරන්න වෙනවා. අනන්තයේ සිට ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය කියන්නේ එයාගේ විභව ශක්තිය. එතකොට සිම්පල් කිව් ආරෝපණයේදී කළ යුතු කාර්ය ප්‍රමාණය කියන්නේ ওই සිම්පල් කිව් ආරෝපණයේ විභව ශක්තිය කියද? 4 5 epsilon q බෙදීම r. sorry. capital q simple q බෙදීම r. මම සමීකරණේ වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. ඕක තමයි විභව ශක්තිය. එතකොට ඕක තමයි සිම්පල් කිව් ආරෝපණය ගැනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය. දැන් අපි හොයන්න යන්නේ මොකද්ද? මේ වස්තු දෙක මේ ආරෝපණ දෙක අනන්තයේ ඉඳලා මෙතෙන්ට ගෙනාවොත් කරන්න ඕන කාර්ය ප්‍රමාණය. දෙකම ගේනවා. දෙකම අනන්තයෙන් නම් ගේන්න ඕනේ. ඒකට පටල ගන්න යන්න එපා ඈ. එතකොට මෙයාගේ විභව ශක්තිය කියන්නේ එයා අනන්තයේ ඉඳලා ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය. පද්ධතිය විභව ශක්තිය කියන්නේ ওই දෙන්නම අනන්තයේ ඉඳලා ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය. එතකොට තේරුම් ගන්න මොකද වෙන්නේ? එතකොට අපි අනන්තයේ ඉඳලා මෙයාගේදී කාර්යයක් කරන්න ඕනේ නැහැ. මෙයාගේදී කාර්යයක් කරන්න ඕනේ. එතකොට ඔය දෙන්නම ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය කියන්නේ ওই දෙකේ එකතුව. නේද? එතකොට ඔය මේ දෙකේ එකතුව මෙයාට සමානයි. ඕක තමයි පද්ධතිය විභව ශක්තිය වෙන්නේ. ඕක ස්ථිති විභව ශක්තිය වෙන්නේ. ඕක. දැන් කාර්ය හරි තුනොත් තමයි අනේ මම කිව්වේ මුලින්ම ධන කිව් ගේනවා කියලානේ. එහෙම නැතුව කාර්යයක් කියන්න පුළුවන්. දැන් ওই දෙන්නව අනන්තයට ගෙනහිල්ලා මෙයාව ඉස්සෙල්ලම ගේනවා. එයාව ඉස්සෙල්ලම ගෙනල්ලා ඊට පස්සේ මෙයාව ගේනවා. දැන් එහෙම ගාන කිව්වොත් එහෙම. එතකොට කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද කියලා? එතකොට කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද කියලා අහුවොත් එහෙම ඒත් හදලා බලන්න ඒත් ඉන්න ওই උත්තරේම තමයි. ඒ කියන්නේ මම ඔය කියන්න හදන්නේ තමයි අපි දැන් ඔක හිතද්දි කියනවානේ. මුලින් එක ආරෝපණයක් ගේනවා ඊට පස්සේ අනිත් ආරෝපණය ගේනවා ඊට පස්සේ ඒ ආරෝපණ ගැනීමේදී කළ යුතු අවම කාර්ය ප්‍රමාණය හොයනවා. හොයලා ඒ දෙක එකතු කරනවා. ඒක තමයි පද්ධතියේ ශක්තිය කියන්නේ. එතකොට දැන් ගේන්නේ මුලින්ම ගේන්නේ මොන ආරෝපණයද කියන එක ඔයගොල්ලෝ කැමති එක්කෙනෙක් හිතන්න කැමති ආරෝපණයක් මුලින් ගේනවා කියලා හිතන්න. හැබැයි මතක තියාගන්න වෙන දැන් මුලින්ම ගේන ආරෝපණය මුලින්ම ආරෝපණයක් ගේද්දී අපි කාර්යයක් කරන්න ඕනේ නැහැ. එතකොට විද්‍යු ශේෂයක් නැහැනේ. වෙන ආරෝපණ නැහැනේ. දැන් උදාහරණයක් විතර ගමුකෝ. මේ පද්ධතියේ විභව ශක්තිය කියන්නේ ළමයි මේ තුන් දෙනා අනන්තයට ගෙනහිල්ලා ඔය තුන් දෙනා ඔතෙන්ට ගෙනේමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. එතකොට අපි හිතන්න ලේසියට මුලින්ම එක්කෙනෙක් ගේනවා. මුලින්ම ගේන්නේ කවුද? මං හිතනවා මුලින්ම මෙයාව ගේනවා. ඔය තුන් දෙනාම අනන්තයට ගෙනිහිල්ලා මෙයාව ගේනවා මුලින්ම මෙතෙන්ට. ඒතොර වෙන ආරෝපණ නැහැ. ඔය තුන් දෙනා විතරයි ඉන්නේ. ඒතොර මෙයා අනන්තයේ මෙතෙන්ට ගියේදි මේ දෙන්න කොහෙද ඉන්නේ? මේ දෙන්න ඉන්නේ අනන්තේ. හරි. ඒතොර ඒ දෙන්නගෙන් මෙයා මත බල ඇති වෙන්නේ නැහැ. විද්‍යු ශේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒතොර අනන්තයේ ඉඳලා මෙයාව මං මුලින්ම ගේනවා කියලා හිතුවෝ
කලියුතු අවම කාර්ය ප්‍රමාණය 0යි. එතකොට 4යි කිව්ව ආරෝපණය කියද්දී කලියුතු අවම කාර්ය ප්‍රමාණය 0යි. 4යි කිව්වට අනුරූප කාර්ය ප්‍රමාණය 0යි. දැන් මෙයා මෙතන ගණන්ලා දැන් තියෙනවා. දැන් එයා එතන ඉන්නව ධන 4යි කිව්ව. දැන් මේ දෙන්න ඉන්නේ අනන්තේනේ. එතකොට මොකද කරන්නේ? එක්කෙනෙක් කැමති එක්කෙනෙක් කියනවා මං කියනවා මෙයාව ගණනවා කියන මෙතෙන්. දැන් මෙයා ඉන්නවා මෙතන ඈ. දැන් මෙයා ඉද්දි මෙයාව ගිනන. එතකොට දැන් අපිට කාර්යයක් කරන්න වෙනවා. ඒයි. දැන් අපි මෙයාව ගේන්නේ අනන්තයේ ඉඳලා මෙයා ඉන්න හරියට. ඒ කියන්නේ 4යි කියුගෙන් ඇති කරන විද්‍යුත් ශේෂ්ත්‍රයට දේ තමයි මෙයාව ගේන්නේ අපි. එතකොට අනන්තයේ ඉඳලා මෙයා ගෙනීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ මොකද්ද? මෙයාගේ විභව ශක්තිය. අර දැන් එතකොට ඉන්නේ මෙයා නෑ මේ දෙන්න මෙයා නෑ මෙයා හතරයි කිව්ව ඉන්නවා මෙයාව අනන්තේ ඉඳලා ගෙනේ. එතකොට අනන්තේ ඉඳලා මෙයාව ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය කියන්නේ මෙයාගේ විභව ශක්තිය. එයා ඉන්නේ කොහෙද? මෙයාගෙන් ඇති කරන විද්‍යුත් ශේෂ්ත්‍රය. එතකොට 3යි කිව්ව ආරෝපණය ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය අපි ලියන්න පුළුවන් ඒ 3යි කිව්වගේ විභව ශක්තිය. එතකොට ඍණ කිව්ව තාම නෑ. එතකොට කී දෙන්නේ? එක යට 4i 5 epsilon naught කොහමද එන්නේ 4i q ගුණ කිරීම 3i q බෙදීම දුරයි දුර ඒ කියන්නේ දැන් ඔය දෙන්නම ගණාවට පස්සේ මොකද කරන්නේ ඔය දෙන්නව ගණාවට පස්සේ sorry ඔය දෙන්නව ගණාවට පස්සේ අපි ගේනවා ඍණ කිව්වා දැන් මෙයාවත් ගෙනාව අනන්තේ ඉඳලා මෙයාවත් ගෙනා දැන් ඔය දෙන්නව තියලා මෙයා ඉන්නේ දැන් අනන්තේනේ එයාව ගෙනාව අනන්තේ ඉඳලා මෙතෙන්ට එතකොට දැන් අනන්තේ ඉඳලා මෙතෙන්ට මෙයාව ගියෙද්දි මොකද වෙන්නේ මේ දෙන්නකින් ඇද කරනවා බල එතකොට මේ දෙන්නගෙන් ඇද කරන බලවලට එරිහිව කාර්ය කරන්න එතකොට අනන්තේ ඉඳලා දැන් මෙයාව ගියෙද්දි එයාගේ මේ ගියෙද්දි අපිට එයාව ගේන්න නම් කාර්යයක් කරන්න වෙනවා. යන්නේ කාර්ය ප්‍රමාණය හොයන්න ඕනේ. එතකොට මේ දෙන්න ඉන්න තැනකට අනන්තයේ ඉඳලා මෙයාව ගේනවා කියලා කියන්නේ මෙයාව මේ අනන්තයේ ඉඳලා මෙයාව ගේන්න කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ මොකද්ද? මෙයාගේ විභව ශක්තිය. sorry. එතකොට මෙයාගේ විභව ශක්තිය අපි හොයන්න ඕනේ. එතකොට අපි හිතන්නේ කොහොමද? මෙයා ඉන්නේ මේ දෙන්නගෙන් ඇති කරන විද්‍යුත් ශේෂය තුන. එතකොට මෙයාගේ විභව ශක්තිය කොහමද හොයන්නේ? ඉස්සෙල්ලාම හොයන්න ඕනේ මේ දෙන්නගෙන් මෙතන මේ මෙතන ඇති කරන විභවය. විභවය ගුණ කිරීම ආරෝපණයෙන් විභව ශක්තිය වෙන්නේ. එතකොට 4යි කියුගෙන් ඇති කරන විභවයක් කීයද? අම්මා සමීකරණ එකපාර ලියන්නම් විභවය සමීකරණ. 4යි කියුගෙන් ඇති කරන විභවය මෙන්න මේකයි. හතරයි කියු කියන්නේ විභව මේක. මොකද්ද? එක යට 4 5 epsilon නෝට් 4 කියු බෙදීම ඒ. 3 කියු කියන්නේ ඇති කරන විභව හොයද්දි මෙතන. ඊතර මෙතෙන් 3 කියු දානවා. ඊතර දාලා හදලා බලන්න ඒ දෙන්නගේ විභව වල එකතු වෙද්දි ළමයි එකතු කරලා බලන්න ඕනේ. ඔය දෙන්නගේ විභව වල එකතු වෙද්දි මෙතෙන්ට 7යි q කියලා එන්නේ. 17යි නෙමෙයි 7යි q කියන්නේ. තව මෙතන එනවා 7යි q. කියන්නේ මෙයාගෙනුයි මෙයාගෙනුයි මෙතන ඇති කරන විභවය. නැහැ. ඔන්නෝම එකක් එන්නේ. එතකොට ඍණ කිව්ව ආරෝපණයේ විභව ශක්තිය හොයන්න පුළුවන්. ඍණ කිව්ව ආරෝපණයේ විභව ශක්තිය අපිට හොයන්න පුළුවන්. විභවය ගුණ කරනව ආරෝපණය මේක තමයි විභවය ආරෝපණයෙන් ගුණ කරනවා ආරෝපණය ඍණ කිව්වේ ඒතකොට ඍණ ලකුණ වැදගත් විභවය ලියද්දි ළමයි විභවයට විභවය සම්බන්ධ සමීකරණ වලට ආදේශ කරද්දී ආරෝපණයේ ලකුණත් එක්කම ආදේශ කරන්නේ විභවය ගුණ කිරීම ආරෝපණය හදලා බලන්න එන්නේ කියද ඍණ 7යි q වර්ගය බෙදීම 4i 5 epsilon naught e කියලා එන්නේ
එතකොට අපේ තර්කෙ මෙහෙමයි මොකද තර්කේ 3යි කිව්ව ආරෝපණයේදී 4යි කිව්ව ආරෝපණයේදී කාර්යයක් කරන්න ඕනේ නෑ 3යි කිව්ව ආරෝපණයේදී කාර්යයක් කරන්න වෙනවා මෙන්න මෙච්චරක 3යි කිව්ව ආරෝපණයේදී මෙන්න මෙච්චර කාර්යයක් කරන්න වෙනවා එතකොට කළ යුතු මුළු කාර්ය ප්‍රමාණය කියන්නේ ওই ටිකේ එකතුව එතකොට මෙයාගේ එකතුව එකතු කරලා බලන්න මම හිතන්නේ පස්වෙනි පරිණ උත්තරේ එන්නේ තරේ දෙොල්ලමයි ඔහුම තමයි ওই જાතිය ගානක් හදන්නේ. ඒ කියන්නේ මේ තුන් දෙනාගේ විභෝ ශක්තිය පද්ධතියේ විභෝ ශක්තිය කියන්නේ ওই තුන් දෙනා අනන්තේන්ද්‍ර ඔතෙන්ට ගෙනාවොත් කළ යුතු කාර්යප්‍රමාණය. ඒතර ඔයගොල්ලෝ කරන්න ඕනේ ওই තුන් දෙනා අනන්තේර ගෙනිච්ච කියලා හිතලා අනන්තේන්ද්‍ර ඔතෙන්ට එක එක්කෙනා ගේන ඔක්කොම එකපාර ගේනවා කියලා ගත්තොත් අපිට සමීකරණ ලියන්න බෑ. හරිද? ඔක්කොම එකපාර ගේනවා කිව්වොත් ඇති වෙන බල අනම්මනම් අපිට නිශ්චිතව කියන්න බෑ. එතකොට අපි කරන්නේ මෙහෙම එකක් बिंदु ඒ දෙන්න ගෙනාවා ඒ දෙන්න ගෙනාවා දැන් මෙයාව ගෙනාවා ඊට පස්සේ මෙයාව ගෙනාවා දැන් මෙයා ඉන්නේ අනන්තයේනේ එයා අනන්තේ ඉඳලා ඔතෙන්ට ගියනවා එතකොටත් අර විදිහම තමයි මෙයාගේ විභෝ ශක්තිය තමයි මෙයාව අනන්තේ ඉඳන් ගෙනේමල කළ යුතු ආවම කාර්ය ප්‍රමාණය. ඒතර අපි හිතන්නේ කොහමද ධන තුනයි කිව්ව ආරෝපණයක් තියෙනවා ඍණ කිව්ව ආරෝපණයක් තියෙනවා ඒ දෙන්න එකතු වෙලා මෙතන හදනවා විභෝයයක් අන්නේ විභෝය ගුණ කිරීම මෙන්න මේ 4යි කිව්ව කියන ආරෝපණය තමයි 4යි කිව්ව ආරෝපණයේ විභෝ ශක්තිය 4යි කිව්ව ආරෝපණයේ විභෝ ශක්තිය පද්ධතිය නෙමෙයි ඒක තමයි 4යි කිව්ව ආරෝපණයේ විභෝ ශක්තිය ඒක හරිද එතකොට ඒක තමයි අනන්තයේ ඉඳලා 4යි කිව්ව ආරෝපණය මෙතන ගෙනෙන්නට කෙලෙතු අවම කාර්ය ප්‍රමාණය එතකොට මේ මං කියතන්නේ ඔයාට ඕගොල්ලන්ට ඕන නම් ඔහොමත් හදලා බලන්න ඒත් එන්නේ කලින් ආපු උත්තරේම තමයි අපි යන් ඊගාව ගන්නට මේ ගන්න ළමයි දේසි මේ જાතිය ගණන් හදලා තියෙනවා උඩුකුරු තෙරපුමයි දුරුතරාදි පාඨාංක. එතකොට ළමයි දුරුතරාදි පාඨාංකය ගැන කිව්වොත් අපි දන්නවා මොකද වෙන්නේ මෙයා ගිල්ලන්න ගිල්ලන දුරුතරාදි පාඨාංකය අඩු වෙනවායි උඩුකුරු තෙරපුම හිඳලා දැන් දුරුතරාදි පාඨාංකය කියන්නේ මෙතන ආත තන්තු යාත තියෙනේ එහෙනම් ඒතර වස්තුවක් තියෙන බල මොනවද තියෙන්නේ මෙතනින් තියෙන ආතතියක් ඉහෙලට mg තියෙනවා පහලට ඕක ගිල්ලලා තියෙද්දි මොකද වෙන්නේ උඩුකුරු තෙරපුමක් තියෙනවා ඉහෙලට ඕගොල්ලෝ හදලා බලන්න මේ ආතතිය කියන්නේ mg ඍණ u එනේ සාමාන්‍ය අපි දන්න දේවල් ළමයි ජලයේ ගිල්ලපුවාම බර අඩු වෙනවා දුෂ්‍ය බර අඩු වෙනවානේ සත්‍ය බරට වඩා නේද එතකොට ගිල්ලන්න ගිල්ලන්න මොකද වෙන්නේ u වැඩි වෙනවා u වැඩි වෙන්න මොකද වෙන්නේ යෝගයගේ වැඩි වෙන්න උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. ඒත් අපි දන්නවානේ අර්ධ වශයෙන් ගිල්ලාම උඩුකුරු තෙරපුම ට වඩා සම්පූර්ණයෙන් ගිල්ලාම ඇති කරපු උඩුකුරු තෙරපුම සමාන වැඩි. අර්ධ වශයෙන් ගිල්ලාම ඇති වෙන උඩුකුරු තෙරපුමට වඩා සම්පූර්ණයෙන් ගිල්ලාම ඇති වෙන උඩුකුරු තෙරපුම වැඩි. ඒත් උඩුකුරු තෙරපුම අන්තිමේකේ පතුලේ ඇති විට මොකද වෙන්නේ? පතුරුනේ මේ වස්තුව ළමයි අපි හිතමුකෝ මෙහෙම පතුරුට ගෙනහිල්ල තියනවා කියලා. ওই වස්තුව පතුරේ ගිහිල්ලා වද්දනවා මෙහෙම. මේ දින වස්තුව පතුරේ ගිහිල්ලා වද්දනවා. ඒතර පතුරේ ගිහිල්ලා වැද්දාම වැද්දුනහමත් මෙයා සම්පූර්ණයෙන්ම ගිල්ලනේ ඉන්නේ. ඒතර ගිල්ලා තියෙන සම්පූර්ණයෙන්ම ගිල්ලා තියෙන. එතකොට ගිල්ලා තියෙන පරිමාව එකමයි. ඒතර උඩුකුරු තරපම එකමයි. يعني සම්පූර්ණයෙන් ගිල්ලා sorry සම්පූර්ණයෙන් ගිල්ලා මේ හරිය තිබ්බත්
ඕක ගිරිලා පතුලේ වැදිලා තිබ්බත් උඩුකුරු තෙරපු මේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ සම්පූර්ණයෙන් ගිල්ල තියෙන වෙලාවට තියෙන උඩුකුරු තෙරපුම. තමයි පතුලේ වැදුනහමත් තියෙන උඩුකුරු තෙරපුම ඇයි ඒ පතුලේ වැදුනා කියලා. විස්ථාපේ තරල පරිමාව වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් අපි විරෝජී කියන සමීකරණ දාලානේ හදන්නේ. නේද? එතකොට විස්ථාපේ තරල පරිමාව වෙනස් වෙන්නේ නැත. උඩුකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. එතකොට ළමයි B2 B3 සමාන වෙන්න ඕනේ. ඒතකොට උත්තර තියෙන්නේ මේකයි මේකයි. ඊට පස්සේ මේක බලන්න. එතකොට ওই දෙකේ වෙනස ළමයි මේ මේ දෙකනේ. මේ දෙක. ඊට අපි සාමාන්‍ය දැනීමෙන් දන්නවා ළමයි සම්පූර්ණ දැන් අර්ධ වශයෙන් ගිල්ලා තියෙදි තරාදි පාට අංකයට වඩා සම්පූර්ණයෙන් ගිල්නහම තරාදි පාට අංකය අඩුයි. නේ? එතකොට වාතයේ තියෙද්දි තමයි අර්ධ වශයෙන් ගිල්ලා තියෙද්දි පාට අංකය W1 යි සම්පූර්ණයෙන්ම ගිල්ලපුවහම පාට අංකය W2 යි. කවුද වැඩි? සම්පූර්ණයෙන්ම ගිල්ලපුවහම පාට අංකය අඩුයි. බාගෙන ගිල්ලා තියෙද්දි පාට අංකය වැඩි. එතකොට මං කියන්නේ එතන චෙක් කරලා බලන්න ඕනේ නැහැ මොකද මං නිකන් කිව්වත්. එතකොට මේ අන්තිම දෙක චෙක් කරා නම් හරි. සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන වෙලාවට පාට අංකයයි ගිහිල්ලා පතුලේ වැදුනහම පාට අංකය දුරුතරදී පාට අංකයයි. දැන් මොකද වෙන්නේ ළමයි මේ වස්තුව ගිහිල්ලා මේ වස්තුව ගිහිල්ලා පතුලේ වැදුනහම මොකද වෙන්නේ? දැන් මේ જાතිය ගණන් ඇවිල්ලා තියෙනවා. පතුලේ වැදුනහම ওই ප්‍රස්තාර වලින් ඇවිල්ලා තියෙනවා. ওই ගාන හොම්මම ඇවිල්ලා නැහැ. ප්‍රස්තාර වලින් අහලා තියෙනවා. ඒතකොට මේක පතුලේ වැදුනහම මේ ඉල්ලර දින තන්තු බුරුල් වෙනවා. තන්තු බුරුල් වුනහම මොකද වෙන්නේ? ආතතිය බිඳුවක් වෙනවා. ආතතිය බිඳුවක් වුනහම තරාදි පාට අංකයේ බිඳුවක් වෙනවා. එතකොට මේ සම්පූර්ණයෙන් ගිල්ලා තියෙද්දි තරාදි පාට අංකයේ පතුලේ වැදුනහම තරාදි පාට අංකයේ සමාන වෙන්න විදිහක් නැහැ. ඒතකොට අඳුම තරාදි පාට අංකයේ දුරු තරාදි පාට අංකයේ තියෙන්නේ ඕක ගිහිල්ලා පතුලේ වැදුනහම. එයි තන්තුව ගිහිල් වෙනවා. ආතතිය බිඳුව වෙනවා. දුරු තරාදි පාට අංකයේ බිඳුවක් වෙනවා. එතකොට මං කිව්වේ දැන් අපි උඩුකුරු තෙරපුම ගැන ළමයි කතා කරන්නේ උඩුකුරු තෙරපුම අනුව කතා කරොත් මෙයයි මෙයයි එන්නේ. එතකොට අපි බලන්න ඕන ළමයි මෙන්න මේ දෙක බැලුවා නම් හරි. ඔක්කොම උත්තරේ ගන්න ඕනේ නැහැ පිළිවෙලට. උඩුකුරු තෙරපුම ගැන තරාදි පාට අංකය ගැන ඔක්කොම මේ ගැන හිතලා ඔක්කොම ගැන අධ්‍යයනය කරලා ඔය කොහොම ටික හරියට මැදේ කියලා උත්තරේ ගන්න ඕනේ නැහැ. මට කියන්නේ MCQ වල උත්තර ගත්තී වැරදි උත්තර අයින් කරන හරි උත්තර ටික තෝරගෙන උත්තර ගන්නත් පුළුවන්. අපි යන් ඊගාව ගන්නට මේ කාල 27 වෙනි ගාන. හරි 27 වෙනි ප්‍රශ්නේ තමයි. ඒතොර මේක ඕගොල්ලෝ දන්නවා. අවුරණලක් දණ්ඩක අනවරතව තාපය ගලාගෙන යනවා නම් උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද? හරිද? අපි ගත්තොත් එහෙම මෙහෙම දණ්ඩක් තියෙනවා. අවුරල තියෙන්නේ. අවුරල කියන්නේ වටේ තාප වටෙන් තාප හානිය බාහිර පෘෂ්ඨයෙන් තාපය හානිය වෙන්නේ නැති විදිහට අවුරල තියෙනවා නම් උෂ්ණත්වය දුරත් එක්කලා වෙනස් වෙන්නේ මෙහෙම. මෙහෙම එකක් නෙන්නේ. නේද? ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. අපි ගත්තොත් මෙහි උෂ්ණත්වය වැඩි මෙහි උෂ්ණත්වය අඩුයි කියලා. එතකොට එක උෂ්ණත්ව බැස්ම නියතයි. උෂ්ණත්ව අනුක්‍රමණය නියතයි කියලා අපි කියන්නේ. නේද? අපි මේ තීටත් එක්කලා දිගේ ප්‍රස්ථාරයන් දහම මේ අක්ෂ අනුක්‍රමණයට කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය. يعني ඒකක දිගකට තියෙන උෂ්ණත්ව වෙනස නියතයක්. හරිද? අපි එහෙමනේ කතා කරන්නේ. එහෙම වෙන්නේ ළමයි Q dot සමානයි K A වතාවක් डेल्टा थीटा බෙදීම डेल्टा एल කොහොමද අපි සමීකරණ ලියන්නේ නේද? එතකොට අනවරතව තාපය ගලාගෙන යනවා නම් Q dot නියතයි. හරිද? එතකොට K නියතයි, A නියත නම් මෙයා නියතයි. ඒක තමයි තර්කය. එතකොට මෙයා කියන්නේ කවුද? දුරහා උෂ්ණත්වය අතර ප්‍රස්ථාරයන් දහම අනුක්‍රමණය. එතකොට අවුරණ ලද්ද දණ්ඩක අනවරත අවස්ථාවේ කියන්නේ එකයි. Q dot නියතයි. හැම හරස් කඩක් කරාම එකම තාප ප්‍රමාණයක් ගලාගෙන යන්නේ. එතකොට හරස් කඩ එකාකාර නම් තමයි මෙයා නියතයි. එතකොට ළමයි තේරුම් ගන්න ඕන දැන් මේ දණ්ඩත් මේ පද්ධතියත් අනවරත අවස්ථාවට පත් වෙලා නම් මේ හරස් කඩ ඔස්සේ යන තාප ප්‍රමාණයම තමයි මේකෙනුත් යන්නේ. හැම තප්පරේදීම මේකෙනුත් යන්නේ එහෙමයි.
प्रमाण हितर बला समीकरण समीकरण उष्णताई වර්ග ඵලයේ ටික ටික අඩු වෙනවනේ. එතකොට ඒ හරියේදී මොකද වෙන්න ඕන? උෂ්ණත්ව අනුක්‍රමණය ටික ටික වැඩි වෙන්න ඕන. ඔය ඔක්කොටම හරියන්න තියෙන්නේ මේ ප්‍රස්තාරේ විතරයි. හරිද? බලන්න කිව්ව ටික හරිද කියලා? මේ අනුක්‍රමණයට වඩා මේ අනුක්‍රමණය වැඩි. මේ හරියට බලන්න අනුක්‍රමණය ටික ටික මෙහෙම එකක් නැති වෙන්නේ අනුක්‍රමණය ටික ටික වැඩි වෙලා තියෙනවා හරිද එතකොට උත්තරය වෙන්නේ 4 වෙනි එක හරි අපි අපි යමු ඊගාව ප්‍රශ්නෙට गोल अचलवती अचलवती चलने वे मैं चलने वे फिल्म चलने वे फिल्म या मत संप्रयुक्त बल पेतर ने एक हर या चलने वे पेले में या मत संप्रयुक्त बल तीन पेतर संप्रयुक्त बल तीन पेत मुन पेतर यादा मुन पेतर इतकोर दें विद्युत बल रेखा पीली पावचिका हरिल इतकोट मतगतिया मे उड़ती आरोप ने मे इन मे दिना विद्युत शेष तुण तोर ए दिना विद्युत बलरेखा मेहिम मेहिम तीन बलरेखा तर आप मुकुदेन आंशु मेतन तीयन की तोर एक आंशु मत मेतन बल आती मे पेत हर भाई मे हर बल मे पेतर अभी दत्तुद्लम अभी मेहिमे कखले बलरेखा वाक्यल की धन आरोप चलित विन पे पते एक धनारोपण चलित पते तमें बल रेखा वाक्य अंशु चलित पते चलित पते मे मिथन बल रेखावती पते मिथन ने अंशु तीन बल रेखावती चलित पते उत्तरे बेसिक බලරේඛා පිළිබඳ දැනුම බලරේඛාවක් කියන්නේ මොන වගේ එකක්ද බලරේඛාවක අර්ථ දැක්වීම ධන ආරෝපණයක් තිබ්බහම චරිත වෙන්න පෙළඹෙන පතේ නෙමෙයි අර්ථ දැක්වීම හැබැයි බලරේඛාවක් කියන්නේ ධන ආරෝපණයක් තිබ්බහම චරිත වෙන්න පෙළඹෙන පතේ තමයි හරිද
එතකොට චරිත මෙතන තියෙන ධනාරෝපණයක් එතකොට චරිත වෙන්න පෙළඹෙන්නේ මේ පදයේ යොස්ති. හරි එතන බල රේඛාව තියෙන හැම මෙතන ධනාරෝපණයක් තිබ්බම චරිත වෙන්න පෙළඹෙන්නේ මේ පදයේ යොස්ති. මෙතන ධනාරෝපණයක් තිබ්බම මේ පදයේ යොස්ති. මෙතන ධනාරෝපණයක් තිබ්බම මෙහෙම මේ පදයේ යොස්ති. මෙතන ධනාරෝපණයක් තිබ්බොත් චරිත වෙන්න පෙළඹෙන්නේ මේ පදයේ යොස්ති. නිශ්චරව තියන ධනාරෝපණයක් ඈ उत्तरे ओके सी के लिए अभियाव का तेरने संबंध गाने से वरी चुंबक लंबक तन्नायक रूपये चुंबक श्रावण विनस्वी समग පේරිත විද්‍යුත්ගාමක බලය. එතකොට දැන් අපි දන්නවා ළමයි චුම්බක පේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය අපි ගන්නේ පැරඩේගේ නියමයෙන්නේ. ඒක පැරඩේගේ නියමයෙන් කියන්නේ පේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය සමානුපාතිකයි ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. කොහොමද කියන්නේ? නේ. එතකොට ඔක සමානුපාතික නියතේ එකයි. මතක ඇති නේද? සමානුපාතික නියතේ එකක් වෙන්නේ ඒකින්ද ඊගේ විශාලත්වය සමානයි d5 යට dt. 5 d5 යට dt කියන්නේ 5 කියන්නේ ශ්‍රාවය d5 යට dt කියන්නේ ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඕකට ලෙන්ස් ගේ නියමයක් ඇඩ් වුණාම තමයි ළමයි අපි කියන්නේ e සමානයි ඍණ d5 යට dt. මම ලෙන්ස් නියමයේ කතා කරන්න යන්නේ නැහැ මෙතන. නේ ලෙන්ස් ගේ නියමෙන් කියන්නේ ශ්‍රාව බන්ධන වෙනසට प्रतिवृद्ध विद्युत वर्गफले श्रावकना मेघहरहा श्रावे बी गुण किरीम ए गुण किरीम बी කියලා මේක පොටවල් n ගණන් තියෙනවා ළමයි මේක හරහා තියෙන ශ්‍රාව බන්ධනය අහලා ඇතිනේ පුඩුව සමග බැඳී ඇති ශ්‍රාවය කියලා එක අපි කතා කරද්දී ඔක n ගෙන් ගුණ කරනවා එතකොට දැන් එතකොට ළමයි දැන් කොහොමද අපි දැන් එතකොට තේරුම් ගන්න ඕන පොටවල් ගාන නියතුණත් වර්ගඵලයේ නියතුණත් මෙයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා නේද එතකොට දැන් ඔතන තියෙන ඒ જાතිය ගානක් නේ මේ ටික නියතයි මෙයා වෙනස් වෙනවා එතකොට මෙයාත් වෙනස් වෙනවා එතකොට දැන් කොහොමද අපි මෙයා වෙනස් වෙන ශීඝ්‍රතාවය ගන්නෙ අර වගේ තමයි උග මතක නම් q සමානයි ms θ අහලා ඇතිනේ θ ඩොට් දැම්මොත් මෙතන q ඩොට් ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. මොනවම අපි කතා කරනවා ලෙන්ස් ගේ නියමයේ ওই જાතිය ගණන් හදද්දී. ඒතකොට මේක දැනගෙන ඉන්නවා නම් ලේසියි. මෙයා වෙනස් වෙන ශීඝ්‍රතාවය දාපම එනවා මෙයා වෙනස් වෙන ශීඝ්‍රතාව. එතකොට මේක නියත නම් මෙයා නියතයි. හරිද? ඊක තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ශ්‍රාව බන්ධනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව නියතයි ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව නියතන. හරිද? එතකොට දැන් ඔය ගාන කියන්නේ මොකද්ද? ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව සමග විද්‍යුත්ගාමක බලයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට අපි දැනගන්න ඕනේ මෙයා දෙගුණයක් වුණොත් b දෙගුණයක් මෙයා දෙගුණයක් වුණොත් මෙයා දෙගුණයක් වෙනවා. නේ? ඒකනේ ඔය කියන්නේ. එතකොට මෙයා වෙනස් වීමේ ශීඝ්‍රතාවය වගේ b වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුරූපව සමානුපාතිකයි 5 වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඔබයි තේරුම් ගන්න ඕනේ.
හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් ළමයි ඕනනම් මෙහෙම e සමානයි මෙයා වෙනුවට දානවා මේ ටික. එහෙම ලියන්න පුළුවන් මම එහෙම ලියන්නම් කොහොමද සමීකරණද? හරිද? සමීකරණ ලියනවා එහෙම. කොහොමද? e වෙනුවට දානවා e වෙනුවට දානවා ළමයි මොකද්ද? e ගේ විචාලත්වය ඈ දිශාව ගැන අපි හිතන්නේ නැහැ නේද? දිශාව හිතන ලෙන්ස් ගේ නියමය ඕනේ. n a වතාවක් db යට dt. එතකොට අහන්නේ ප්‍රස්ථාරය කවුරු එක්කලාද ළමයි? ප්‍රස්ථාරය අහන්නේ මෙන්න මෙයයි මෙයයි එක්කලා. මෙයා y අක්ෂර අරගෙන මෙයා x අක්ෂර අරගෙන මෙයා y අක්ෂර ගත්තොත් ප්‍රස්ථාරය කොහොමද එන්නේ? කොහොමද එන්නේ? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. මේ ටික නියතයි මෙයා එන්නේ. එතකොට උත්තරේ පස්වෙනි එක. ශ්‍රාව ඝනත්වයේත් එක්කනේ මෙයා ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ සීක්‍රතාවයත් එක්කලා මෙන්න මෙයත් එක්කලා අහන්න. අන්න මෙයාව තමයි x අක්ෂයට ගන්න. මෙතන y සමානයි mx ආහාරයේ ප්‍රස්ථාරයක් එන්නේ. අපි යන් ඊගාව ගන්නට මේ ගාන f බලයක් ඇටේ සරල රේඛාවක් දිගේ චලනය වෙනවා නිශ්චලතාවයේ දින වස්තුවක් ප්‍රස්ථාරයේ දීලා තිනවා නිවැරදි ප්‍රකාශය වන්නේ. දැන් වස්තුවේ ප්‍රවේගය බිඳුව වෙන්නේ කොතනද? ඒතොර එකක් තමයි ළමයි වස්තුවේ ප්‍රවේගය මේ හරියේදී බිඳුව වෙන්න විදිහක් නැහැ. ඒ ඇයි? වස්තුවේ ප්‍රවේගය ඒ හරියේදී බිඳුවක් වෙන්න විදිහක් නැත්නම් මේ හරියේදී ළමයි බලය තියෙන්නේ හැමතිස්සෙම ධන දිශාවට. එකම පැත්තට ධන කියලා සලකපු දිශාවට. ඒතොර මේ හරියේදී බලය එකම පැත්තට නම් තියෙන්නේ ධන දිශාවට නම් තියෙන්නේ උග ධන දිශාවට තොරණයක් තියෙනවා. එහෙමනේ. මේ හරියේ ධන දිශාවට තොරණයක් තියෙනවා. මේ හරියේ බලයේ තියෙන ඍණ පැත්තට. එතකොට මොකද වෙන්නේ? මේ හරියේ ඍණ දිශාවට තොරණයක් තියෙනවා. එතකොට මේ පැත්තේ ධන දිශාවට තොරණයක් තියෙනවා. හරිද? මේ හරියේ ඍණ දිශාවට තොරණයක් තියෙනවා. කියන්නේ මන්දරයෙන් යන්නේ. ඔය හරියට. චරිත දැන් මේ හරියේ ධන දිශාවට චරිත වෙමින් තිබෙනවා වස්තුව. ඇයි බලයේ තියෙන ධන පැත්තට වස්තුව නිශ්චලයි. निश्चल वस्तु धनपेत्र बलया चरित धनपेत्र मे हरि बल इतोट बल तुर्नपेट मुखदी निश्चलता पटंगरगन मे धन दिशा मेपेत्र बलया दिन इतोट मुलतापर हतलिए ඉවර වෙද්දි මෙන්න මේක ඉවර වෙද්දි ළමයි ප්‍රවේගයේ තියෙන මේ පැත්තට දර දිශාවට. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අපි තුන් මේ තප්පර 40 කියලා. තප්පර 40න් පස්සේ මොකද වෙන්නේ? තප්පර 40න් පස්සේ බලය තියෙන අනිත් පැත්ත. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට යන වස්තුව මත ඍණ පැත්තට බලයක් දුන්නාම මන්දනය වෙනවා. එතකොට ඔබේ ප්‍රවේගය නිශ්චල වුණොත් නිශ්චල වෙන්න පුළුවන් මෙන්න මේ හරිය තැනක නිශ්චල වෙන්න පුළුවන්. එතකොට නිශ්චල ප්‍රවේගය නිශ්චල වෙන්නේ කොතනද? එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් ළමයි. මෙතනදී වේගය හොයන්න කොහොමද අපි? ලේසියෙන්ම. අපි උතනදී වේගය හොයන්නේ ft සමානයි delta mv දාලා. මෙන්න මේ වර්ගඵලයෙන් ළමයි ආවේගය වෙන්නේ. ඒක හරිද? මෙන්න මේ වර්ගඵලයෙන් ළමයි ආවේගය. එතකොට මේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බුද. එතකොට කියෙදෙන්නේ මේ වර්ගඵලය එනවා 160යි කියලා. එතකොට ඔය හරියේදී 160ක ආවේගයක් තියෙනවා. එතකොට ඔය හරියේදී 160ක ගම්මතා වෙනසක් තියෙනවා. මේ තප්පර 40 ඉවර වෙනවා. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ වස්තුවේ ප්‍රවේගයේ බිඳුව වෙනවා කියන්නේ මේ එකම එක වස්තුවයිනේ ප්‍රවේගයේ බිඳුව වෙනවා කියන්නේ ගම්මිතාව බිඳුව වෙනවානේ. ඒතර ගම්මිතාව බිඳුව වෙන තැන හොයාගත්තරන් හරිනේ. ඒතර මේ හරියේදී තියෙනවා ධන දිශාවට ගම්මිතාව වෙනසක්. නේ? ඒතර මේ හරියේදී මොකද වෙන්නේ? ඍණ දිශාවට ගම්මිතාව වෙනසක් තියෙනවා. ඒ කියන්නේ වේගය අඩු වෙන්නේ. එතකොට මං කියන්නම් කොළමයි ඔක ගාන හැදුවාම තේරෙයි ඔයගොල්ලන්ට බොහෝ වෙලාවට මේ වර්ගඵලය එනවා මේ 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 පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා මේකේ හරිද මේකේ
ओके वर्गफल एनवा कियेद मे दूर 20යි मे दूर 8යි එතකොට 20 වැඩි කිරීමට 160යි එතකොට භාගයකුත් තියෙනවනේ ඒකතොර මේ වර්ගඵලය 80යි හරිද එතකොට මේ හරියට ඍණ පැත්තට තියෙනවා ආවේගයක් 80ක එතකොට මොකද වෙන්නේ අපි හිතුවොත් එහෙම තප්පර 60 අවසානයේදී මුළු ආවේගය කීයද කියලා හිතුවොත් කොහොමද වන්නේ මේ ආවේගයේ ධනයි මේ ආවේගයේ ඍණයි තප්පර 60 අවසානයේදී ආවේගය කිව්වොත් එහෙම ওই දෙක එකතු ධන 80යි එතන තප්පර 60කට පස්සේ ආවේගයේ ධන 80යි තප්පර 60කට පස්සේ ගම්මිතාව ධන 80යි ගම්මිතාවෙන් මං හදන්නම් මොකද ප්‍රවේගයේ බිඳුවෙදි ගම්මිතාවේ බිඳුව වෙනවනේ මං ගම්මිතාවේ බිඳුවෙන් ධන හොයන්නේ ඒක ගම්මිතාව ආවේගයේ සමානයි ගම්මිතාව වෙනසනේ ළමයි ගම්මිතාව වෙනස කියන්නේ පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාවේ අඩු කරලා තියෙනවා ඒතර මේ ගානේදී පෙර ගම්මිතාව බිඳුවනේ එතකොට අපිට ගන්න පුළුවන් මේ ගානේදී අවසාන ගම්මිතාව තමයි ওই ගම්මිතාව වෙන ආවේගයෙන් එන්නේ. එතකොට අවසාන ගම්මිතාවේ තමයි ආවේගයෙන් එන්නේ. ඔක තේරුණාද? එතකොට ප්‍රවේගයේ බිඳුවක් වෙනවා කියන්නේ මොකද්ද? ගම්මිතාව බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මුළු ආවේගයේ බිඳුවක් වෙනවා. එතකොට මුළු ආවේගයේ බිඳුවක් වෙන තැන හෙව්වනම් හරි. තේරුණාද කියන්නේ දැන් ඔය වගේ ප්‍රස්තාර කරලා ඇතිනේ මුළු ආවේගය කියන්නේ බලය හා කාලය අතර ප්‍රස්තාරයේ වර්ගඵලය. එතකොට ආවේගයේ බිඳුවක් වෙන්න තැන අපි හොයන්න ඕනේ. එතකොට ආවේගයේ බිඳුවක් වෙන්න කොතනද? මේක ධන 160යිනේ. එතකොට මෙන්න මේ වර්ගඵලයේ ඍණ 160ක් වෙන තැනකදී සපල ආවේගයේ බිඳුවයි. හදලා බලන්න මෙන්න මෙතනත් තමයි ওই වර්ගඵලයේ ඍණ 160ක් වෙන්නේ. හරිද? මෙන්න මේ මේ වර්ගඵලයත් එක්ක ගත්තාම මෙන්න මේ වර්ගඵලයයි හරිද කැතයි වගේ නේ හරිද මෙන්න මේ වර්ගඵලයයි ඒකත් කැතයි තමයි කමන්නේ අපි හමු ගමුකෝ එතකොට මේ එතකොට මේ මුළු වර්ගඵලය ළමයි ඔය ත්‍රිපීඨයේ මේ වර්ගඵලය මේකේ වර්ගඵලය බලන්න හදලා දින 160ක් කියලා එනවා. එතකොට මේ මොහොතේදී සපල ආවේගයේ බිඳුවයි. මෙයා බිඳුවයි. එතකොට අවසාන ගම්මිතාවත් බිඳුවයි. එතකොට ප්‍රවේගයේ බිඳුවයි. හරිද? ඊට පස්සේ හරිනම් තව ඉතින් අපි හොයලා බලන්න ඕන. මොනවද හොයලා බලන්න ඕන දැන්? මෙතනදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවනේ. ඊට පස්සේ ඍණ දිශාවට ආවේගයක් තියෙනවා. ඍණ දිශාවට බලයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? යා ඍණ දිශාවට චලිත වෙනවා. එතකොට මෙතනදී ළමයි මම ඔකම කළා කියන්නම්. එතකොට තරකේ අරක තමයි ඈ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. හරිද? ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් හින්දා ආරම්භක තන ගම්මිතාව සෝරි ආවේගයේ සමානයි අවසාන ගම්මිතාවට. ඒක තමයි තරකේ. එතකොට ප්‍රවේගයේ බිඳුව වෙනවා කියන්නේ ගම්මිතාව බිඳුව වෙනවා. හරිද? එතකොට මෙතනදී ආවේගය 160යි. එතකොට එතනදී ගම්මිතාවය 160යි. මෙතනදී හදලා බලන්න සපල ආවේගයේ බිඳුවයි කියලා එන්නේ. සපල ආවේගය කියලා කියන්නේ මුළු ආවේගය කියන්නේ මුළු වර්ගඵලවල එකතුව මතකනේ. එතකොට මේ වර්ගඵල ධන වර්ගඵල කියලා ගන්නවනේ මේ වර්ගඵල ඍණ වර්ගඵල කියලා ගන්නවා. හරිද? එතකොට දැන් අපේ කියන්නේ මොකද්ද? අපිට ආපු සමීකරණේ ආවේගය සමානයි ගම්මිතාව වෙනසට උතනදී ආවේගය සමානයි අවසාන ගම්මිතාවයට මොකද පෙර ගම්මිතාවේ බිඳුවක්. ඒතර මෙතනදී හතලා බලන්න ළමයි මෙතනදී එන්නේ ආවේගය ඍණ 160යි කියලා මුළු ආවේගය. ඒතර මෙතනදී මුළු ආවේගය ගන්න කොහොමද මේ වර්ගඵලය? ආ මේ වර්ග මේ මුළු වර්ගඵලය සරකලා තමයි ගන්න වෙන්නේ. හරි ඒතර ඍණ 160යි කියලා එනවා. මෙතෙන්ට අනුරූප ආවේගය. කියන්නේ මේ වර්ගඵලයේ මේ වර්ගඵලයේ මේ වර්ගඵලයේ මේ වර්ගඵලයේ එකතුව ඍණ 80යි කියලා එනවා. එතකොට අපේ සෝරි අපේ තරකේ තමයි අර මම උදින් ලිව්වේ. හරිද? එතකොට අපි හොයන්න ඕනේ මොකද්ද? ප්‍රවේගයේ බිඳුව වෙන තැන. ඒ කියන්නේ ගම්මිතාව බිඳුව වෙන තැන හෙව්වනම් හරි. ගම්මිතාවේ බිඳුව වෙන්නේ කොහෙද?
ආවේගයේ බිඳුවක් වෙන තැන. මතක තියාගන්න ගම්මේ ft සමානයි අවසාන ගම්මතාව කියන සමීකරණයක් නෑ. ඔකෝගොල්ලෝ වරද්ද ගන්න තැන. ආවේගයේ සමානයි ගම්මතා වෙනසට. ආවේගයේ ගම්මතා වෙනසට සමානයි. ආවේගයේ සමානයි ගම්මතා වෙනස. එතකොට ආරම්භක ගම්මතාවේ බිඳුවින්ද තමයි අපි උත්තරදී ආවේගයේ සමානයි අවසාන ගම්මතාවට කියලා කියන්නේ. ප්‍රවේගයේ බිඳුව වෙන්නේ ගම්මතාව බිඳුව වෙන තැන. හරි අපි යමු ඊගා ප්‍රශ්නෙට. එක් බිඳි දැන් මේ ප්‍රශ්න ළමයි 31 වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්න ඔයිට කලින් අහලා තියෙනව ගණන් වල. ඔයගොල්ලන් සර්ලාගේ ටියුට් අරගෙන බලන්න ඒ වගේ තියෙනවා ඒ වගේ ගණන්. එක් බිඳිත්ක විභවය දශම බිඳුවයි එකයි. දැන් රසදී බිඳු තියෙනවා හරිද කොච්චරක්ද මිලියනය 10 6. එතකොට මේ එක රසදී බෝලක විභවය බිඳුවයි දශම බිඳුවයි එකයි වෝල්ට්. හරිද? තොර මේ වගේ බිඳු මිලියනයක් එකතු වෙලා හරිද? හදනවා තනි බෝලයක්. එතකොට එයාගේ විභවය කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපිට දැන් මෙන්න මේවා දැනගෙන ඉන්න ඕනේ. මෙයාගේ array R නම් මෙයාගේ array අපි කොහොමද හොයන්නේ? ඒක හොයලෙමු අපි. කොහොමද හොයන්නේ array පරිමාණ සමාන කරලා. නේ? එතකොට මේ රසදිය බෝල මිලියන එකතු වෙලා තනි රසදිය බෝලයක් හැදෙද්දී මේ රසදිය බෝල මිලියනේ ස්කන්ධයයි මෙයාගේ ස්කන්ධය සමානයි. ඝනත්වත් සමානයි. ඒතකොට පරිමාවත් සමාන වෙන්න ඕනේ. ඒතකොට කුඩා රසදිය බිඳිත්ක පරිමාව ලියන්න පුළුවන් 3 4 5 r ඝනය. ඔය වගේ රසදිය බිඳිති මිලියනේක පරිමාව මේක. ඕක සමානයි ඔය තනි රසදිය ගෝලයේ පරිමාව. 3 4 5 කැපිටල් r ඝනය කියලා මම කියන්නම්. එතකොට 5 ට 5 කැපෙනවා. එහෙමනේ. මෙයාට මෙයා කැපෙනවා. හරිද? එතකොට බලන්න හදලා සුළු කරලා r සමානයි ci r කියලා එන්නේ. එතකොට මෙයාගේ array මේ ලොකු රසදිය බෝලේ array ci r කියලා එන්නේ. ඔක එක. එතකොට මේ කුඩා ගෝලයක තිබ්බ ආරෝපණය කිව්නම් කුඩා ගෝලයක තිබ්බ ආරෝපණය කිව්නම් මේ ලොකු ගෝලේ තියෙන ආරෝපණය කීයද? කීයද? Q ගුණ කිරීම 10 6යි. එයි. එක ගෝලයක තියෙන ආරෝපණය මේක ගෝල මෙච්චරක තියෙනවා. මෙච්චර ආරෝපණයක්. ආරෝපණය හැමම තියෙනවනේ මේක ඇතුලේ. හරි. ඒතොර ඔන්න ඔය දෙක තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ගෝලයක විභවය. කොහොමද ගෝලයක විභවයට සමීකරණ ලියන්නේ? ගෝලයක විභවයට සමීකරණයක් තියෙනවා ළමයි. මොකද්ද? v සමානයි කොහමද? ගෝලයේ ආරෝපණය q නම් q බෙදීම 4 5 epsilon naught වාතයේ තියලා දෙනවා නම් ගෝලයේ epsilon naught කියලා දාන්නේ වතාවක් r. ඒතර කුඩා ගෝලයට ඔය සමීකරණය දාපුවම අපිට ලියන්න පුළුවන් 0.01 වෝල්ට් එක ඕනේ සමානයි q බෙදීම 4 5 epsilon r කියලා කුඩා ගෝලයකට දාපුවා. ලොකු ගෝලයේ විභවයනේ අහන්නේ ඒක මම v කියලා ගන්නම්. ඕක සමානයි කියලා. q ගුණ කිරීම 10 6යි. මෙන්න මේ සමීකරණය දාන්න. යාගේ තියෙන ආරෝපණය q ගුණ කිරීම 10 6යි. බෙදීම 4 5 epsilon naught වතාවක් ci r. දෙමන් ලේසියට ළමයි r මේ පැත්ත තියලා ಗುಣ කිරීම ci කියලා දාන්න. දැන් සාමාන්‍ය අපි කරන්නේ තමයි මෙහෙම සමීකරණ අවස්ථා දෙකකට සමීකරණ දාද්දී ওই දෙක දාලා බෙදනවානේ. මකොලට කලිනුත් කියලා ඇති එහෙම බෙදන්න මාත්‍ය අවශ්‍ය නැහැ හැම තිස්සෙම. හරිද? එතකොට ඔයගලන්ට පුළුවන් ළමයි මෙතන ci ට මෙයා කැපිලා 10 4ක් වෙනවා. හරිද? එතකොට ඔයගොල්ලන්ට පේන්න ඕනේ මෙන්න මේක. මොකද්ද පේන්න ඕනේ?
මෙතන තියෙනවනේ කියුබ් බෙදීම 4 f epsilon r කියලා පදයක් මෙතනත් තියෙනවනේ එයා සමානයි මොකේද මෙන්න මෙයාට එතකොට ඒ කෑල්ල වෙනුවට දානවා 0.01 ගුණ කිරීම 10 4යි කියන රෝග සමානයි 10 2යි කියලා එන්නේ බලන්න සුදු කරලා ඒ කියන්නේ වෝල්ට් 100යි උත්තරේ වෙන්නේ 4 වෙනි එක පියන් ඉතාව ගන්න ඒක වර්ණ පටු ආලෝක කදම්බයක් වාතයේ තබා ඇති ප්‍රිස්මයක් තුලින් ගමන් කරයි එතකොට ඒක වර්ණ එකක් හරිද ප්‍රිස්මයක් තුලින් ගමන් කරනවා ඔහොම අපගමන කෝණය සම්බන්ධව අවම අපගමන කෝණය සම්බන්ධයෙන් කරලා තියෙන ප්‍රකාශන මොනවද කියලා අහනවා ප්‍රිස්මයේ සාදාය ද්‍රව්‍යයේ වර්තනාංකය වැඩි වෙන විට අපගමන කෝණය වැඩි වේ. එතකොට අවම අපගමන කෝණය වැඩි වෙනවා. එතකොට ප්‍රිස්මයේ තානායිත ද්‍රව්‍යයේ වර්තනාංකය වැඩි වෙන විට අවම අපගමන කෝණය වැඩි වෙනවා. ඒක ප්‍රශ්නයක් නම් ළමයි ඒක ප්‍රශ්නයක් නම් කාට හරි හිතා ගන්න බැයි නම් ඒක අතෑරලා මං කියන්නේ බැයි නම් ඈ පුළුවන් නම් ඇල්ලුවන්න ඊගාවෙ කතා කරමු. පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට d අඩු v පසුව වැඩි වේ. පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරනවා කිව්වහම අපි හිතන්න වෙන්නේ ළමයි ඉතින් පොඩි අගයක ඉඳලා වැඩි කරනවා. ක්‍රමයෙන් වැඩි කරනවා කියන්නේ එතකොට d අඩු v පළමුව පසුව වැඩි වේ. එතකොට ඒ කතාව හරිනේ නේද? අපි දන්නවානේ පතන කෝණයයි අපගමන කෝණය අතර ප්‍රස්ථාරය කොහොම එකක් දෙන්නේ කියලා. පතන කෝණය අපගමන කෝණය අතර ප්‍රස්ථාරය ඉන්නේ මෙහෙම. මේ මෙතන යටම තැනනේ අපි අවම අපගමන කෝණය කියන්නේ. එතකොට i වැඩි කරගෙන යද්දි d අඩු වෙලා පසුව වැඩි වෙනවා. මේක හරියි. ප්‍රිස්ම කෝණය වැඩි කරන විට d වැඩි වේ. ප්‍රිස්ම කෝණය වැඩි වෙද්දී අපගමන කෝණය වැඩි වෙනවද? ප්‍රිස්ම කෝණය වැඩි කරද්දි අපගමන කෝණය වැඩි වෙනවා. එතකොට දැන් ඒකත් හිතා ගන්න බැරි නම් කාට හරි හරිද? එතකොට b හරි යනවනේ. එතකොට b හරි යන උත්තර තියෙන්නේ ළමයි 3යිනේ. එතකොට ඒ තුනෙන් එකක් නියම් කනාල ගැහුවත් ඒ තුනෙන් එකක් තමයි එන්නේ. නේද? එතකොට එහෙම මං කියන්නේ හිතලා බලන්න ළමයි. හරිද? නිකන් ඔහෙ එකක් බැරි වුණා කියලා ඒකේ ලීලා ඉන්න එපා. ඔය වගන්ති තියෙන ප්‍රශ්න වල හරිද? එකක් බැරි වුණා කියලා එලිලා ඉන්න එපා. විතර බලන්න. හරි. එතකොට අපි කොහොමද ඕක අනිත් දෙක තීරණය කරන්නේ? මේක පොඩ්ඩක් වැඩ කරන්න. හරි මේක නමයි මට පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා මේ මේක වැරදි ඈ හරි මේ වැරදි කියන්නේ මං ගාන කියවල නැතුව දැන් එහෙම හිතලා තමයි මං හිතන්නේ ඒ කට්ටියක් දාලා ඇත්තේ ප්‍රශ්නේ හරියට කියවල නැතුව උත්තරේ මේ අහන්නේ මම මේක වැරදෙන්නේ මෙහෙමයි හරිද මේක තේරුම් ගන්න පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට අපගමන කෝණය අඩු වී වැඩි වෙනවා හරිද අපගමන කෝණය කියන එකේන අඩු වෙලා වැඩි වෙනවා අවම අපගමන කෝණය අඩු වී වැඩි වෙනවා කියලා කිව්වොත් වැරදීනේ. දැන් ඊතර බලන්න ඕක වරද්දන්නමයි දීලා තියන්නේ. දැන් මම නම් ඒකට අහු වුණා. හරිද? දැන් කියන්නේ පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට d කියන්නේ අවම අපගමන කෝණයනේ. අවම අපගමන කෝණය වෙනස් වෙන්නේ නැහැ. අපගමන කෝණය අඩු වෙලා වැඩි වෙනවා. ඒතොර මේක තමයි d. b වෙනස් වෙනවද? d වෙනස් වෙන්නේ නැහැ. හරිද? පතන කෝණය වැඩි වුණා කියලා අවම අපගමන කෝණය වෙනස් වෙන්නේ නැහැ. අපගමන කෝණය වැඩි වෙනවා. මට වැරදුණු තැන තමයි මම මේක අපගමන කෝණය කියලා හිතුවේ. ඒක නෙමෙයි. D කියන්නේ අවම අපගමන කෝණය.
ඒතර පතන කෝණය වෙනස් වුණා කියලා අවමාපගමන කෝණය වෙනස් වෙන්නේ නැහැ හරිද? අපගමන කෝණය අඩු වෙලා වැඩි වෙනවා. ඒතර මේක වැරදි ඈ B වැරදි. හරිනේ? ඒතර B වැරදි. ඒතර B තියෙන උත්තර වැරදි. ඒතර මෙයා වැරදි. ඒතර මෙයා වැරදි. මෙයා වැරදි. හරිද? දැන් හොඳට තේරුම් ගන්නට දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. एक हा तो उत्तर मियाहारी मियाहारी कमा उत्तरे अभी ए हा सी कहने दाय के लिए तुमको दैंग बोलो हितान नो ने ए कहने तो सी कहने दो उत्तर पहाड़ से इन ध्यान ने कह लमा वो बोलो सी कहने हित वाला हरी होकर उत्तर ही गान बी वैर दी ने अपका मन को विनाश्विन आता मैं आओ मैं अपका मन को विनाश्विन देने हर ये तो कट दैंग මොකද්ද ඒ උත්තර දිනේ එතකොට එකයි හරි එක හරි තුන හරිනේ C හරිද වැරදිද කියලා හොයාගත්තා නම් හරි ඇයි C හරි නම් උත්තරේ මේක C වැරදි නම් උත්තරේ මේක එතකොට ඔය ගාන සෝරි A ගැන අපි හිතන්න ඕනේ නෑ වැඩිපුර හරියට හිතුවොත් ගාන හදද්දි විභාග වෙලා දැන් හිතුවර කමන්නේ නෑ විභාග වෙලා හිතුවන එතකොට කමන්නේ නෑ එහෙම පුරුදු වෙන්න ප්‍රිස්ම කෝණය වැඩි කරන මීට අවම අපගමන කෝණය වැඩි වෙයි. ඒක වෙනවද? ප්‍රිස්ම කෝණය වැඩි වුණොත් අවම අපගමන කෝණය වැඩි වෙනවා. ඉතින් එහෙම හිතනවා නම් ළමයි ඔයගොල්ලන් හිතන්න වෙන්නේ මෙහෙම. n සමානයි sin a දන d බෙදීම 2 බෙදීම sin a බෙදීම 2 කියලා සමීකරණයක් තියෙනවා. वर्तना මෙහෙම අපි ප්‍රිස්මයක් තාල කළා ඕකෙන් වර්තනයේ වෙද්දි මොකද වෙන්නේ කිරණයක් මෙහෙම වෙලා මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙලා යනවා නේ එතකොට අපගමන කෝණය කියන්නේ මෙන්න මේ කෝණය තමයි අපගමන කෝණය එතකොට අවම අපගමන අවස්ථාවේදී මොකද වෙන්නේ ළමයි මෙයයි ඔව් මම වෙන පාටකින් ලකුණු කරන්න समीकरण අපගමන කෝණය අපගමන කෝණය සාමාන්‍ය අවස්ථාවක අපගමන කෝණය අපි කියන්නේ i1 ධන i2 sorry i2 ඍණ a කියලා නේද කියන්නේ ඒතර අවම අපගමන අවස්ථාවේදී අපි ඔක ගන්නවා d සමානයි 2i ඍණ a කියලා කියනවා එතකොට මම මෙතිරි ටිකක් මතක් කරේ ඔයගොල්ලන්ට. ඒතකොට මේවා මතක නම් ළමයි එකපාර ලේසි. හරිද? දැන් මේවා ආවේ කොහොමද කියලාත් ඔයගොල්ලන්ට මතක ඇති සමහරුන්ට. එතකොට දැන් මොකද වෙන්නේ? ප්‍රිස්ම කෝණය වැඩි කරාම මොකද වෙන්නේ? එතකොට ළමයි ප්‍රිස්ම කෝණය වැඩි කරාම අවම අපගමන කෝණයට අදාළ r වැඩි වෙනවා. හරිද? අහගන්න. ප්‍රිස්ම කෝණය වැඩි කරාම ප්‍රිස්ම කෝණය කියන්නේ මෙයානේ. මෙයා වැඩි කරොත් අවම අපගමන කෝණයට අනුරූප r වැඩි වෙනවා. අවම අපගමන කෝණයට අනුරූප r වැඩි වුණොත් i වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ මේ පදේ වැඩි වෙනවා. ප්‍රිස්ම කෝණය වැඩි කරොත් මේ පදේ වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අවම අපගමන කෝණයත් වැඩි වෙනවා.
දෙකයි අයිරිනේ ඒ කියන තියෙන්නේ නේද එතකොට c කියන එක හරියනවා එතකොට උත්තරේ තුන්වෙනි එක එන්නේ ඒ හා c පමණක් සත්‍ය වේ කියන්නේ එතකොට මේක කොහොමද බලපාන ඒකත් ওই විදිහටම හිතලා බලන්න يعني a මේක නෙමෙයි මේ a කියන එක කෙනා කොහොමද බලපාන මම කියන්නේ විභාගෙට උත්තරේ ගන්න ළමයි ඒක අපි දැනගෙන ඉන්න අත්‍යවශ්‍ය නැත හරිද ඒක ඕගොල්ලෝ දැන් පස්සේ හිතලා බලන්න අපි යම් ඊගාව ප්‍රශ්නට 33 එතකොට 33 වෙනි එකට ගත්තාම 35 වෙනි ළමයි අද මේක නවත්තමු පැය දෙකක් විතර ගියානේ හරිද 35 වෙනි නවත්තමු संबंध ස්විච් එක මෙතන දාපුවාම මෙයා හරහා දෙකයි ඔම් ප්‍රතිරෝධය සම්බන්ධ වෙනවා. එතකොට අහන්නේ එක් එක් ප්‍රතිරෝධයේ ශ්‍රමතා උත්සර්ජනයන් එකම එක සමාන නා. ඒ කියන්නේ මෙයාගේ මෙයාගේ ශ්‍රමතා උත්සර්ජන දෙක එක සමාන නා. නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ අගේ කීයද කියලා අහන්නේ. එතකොට ශ්‍රමතා උත්සර්ජන දෙක එක සමානයි කිව්වම ළමයි අපි දන්නා ප්‍රතිරෝධයේ ශ්‍රමතා උත්සර්ජනය P සමානයි i වර්ග r එහෙම ලියන්නත් පුළුවන් නැත්නම් ලියන්න පුළුවන් p සමානයි vi කියලා නැත්නම් ලියන්න පුළුවන් p සමානයි v වර්ග බෙදීම r කියලා එතකොට සමතා උත්සර්ජන සමානයි කියන්නේ මෙන්න මේව සමානයි හරිද එතකොට उदाहरण ඕන තේරුම් ගන්න ඕන 8 ohm ගෙන් යන්නේ අඩු කරන්ට් එකක් 2 ohm ගෙන් යන්නේ වැඩි කරන්ට් එකක්. ඒතර මං අහන්නේ 8 ohm ට වඩා 2 ohm 4 ගුණයකින් අඩුයිනේ. නේද? ඒතර කරන්ට් එක කී ගුණයකින් වැඩි වෙන්න ඕන? කරන්ට් එක කී ගුණයකින් වැඩි වෙන්න ඕන? කරන්ට් එක කී ගුණයකින් වැඩි වෙන්න ඕන? හිතලා බලන්න ප්‍රතිරෝධය හතර ගුණයකින් අඩු වෙනවා කරන්ට් එක දෙගුණයකින් වැඩි වෙන්න ඕන ඒක හිතලා බලන්න අපි මෙහෙම හිතමුකෝ තමයි දැන් මෙහෙම සම්බන්ධතාවයක් ඕකෝ දැන් p p
PB සමානයි K. මේක නියතයක්. එතකොට පීඩනයේ දෙගුණයක් වුණොත් පරිමාව භාගයක් වෙනවා. ඒක දන්නවනේ. නේද? එතකොට නැත්තම් පීඩනය 4 ගුණයක් වුණොත් පරිමාව 4න් එකක් වෙනවා. අපි එහෙම හිතනවනේ ඒ වගේ තමයි. මෙතන වෙනස කර තියෙන්නේ මොකද්ද? මෙතන වර්ගයක් තියෙනවා. දැන් මෙතන වර්ගය නැත්තම් මොකද වෙන්නේ? ප්‍රතිරෝධය 4 ගුණයකින් අඩු වුණොත් ධාරාව 4 ගුණයකින් වැඩි වෙනවා. හරිද? අපි හිතමුකෝ මෙහෙම. අපි මෙහෙම එකක් හිතමුකෝ. ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. ප්‍රතිරෝධ දෙක හරහාම එකම විභවාන්තරය තියෙනවා. එතකොට අපි කියන්නේ අඩු ප්‍රතිරෝධයේ යන්නේ වැඩි කරන්ට් එකක්. එතකොට ප්‍රතිරෝධය 4 ගුණයකින් අඩු වුණොත් කරන්ට් එක 4 ගුණයකින් වැඩි වෙනවා. මෙතන මොකද වෙන්නේ? වර්ගයක් තියෙනවද? එතකොට ප්‍රතිරෝධය 4 ගුණයකින් අඩු වුණොත් කරන්ට් එක 2 ගුණයකින් තමයි වැඩි වෙන්නේ. ඔන්න ඕක සමීකරණ ලියලා ගන්න පුළුවන් ඈ. මම මේ සමීකරණ ලියන්නේ නැතුව කතා කරේ. සමීකරණ ලියලා ගන්නවා නම් කොහොමද ඔක් ගන්න? 8 ඕම් ප්‍රතිරෝධය යන කරන්ට් එක I1යි. එතකොට මම ලියනවා මෙහෙම. P සමානයි I1 වර්ගයේ වතාවක් 8. එතකොට 2 ඕම්ගෙන් යන කරන්ට් එක يعني ස්විච් එක මාරු කරාම I2. එතකොට I2 ක වර්ගය ගුණ කිරීම 4. එතකොට ඔය දෙන සමාන කරාම. හරිද? ඔය දෙන සමාන කරාම ඕගොල්ලන්ට එනවා I2 සමානයි 2 I1 කියලා එනවා. එතකොට මෙතනින් මෙයාගෙන් යන කරන්ට් එක ළමයි මෙයාගෙන් යන කරන්ට් එක අපි I කියලා ගත්තොත් මෙයාගෙන් යන කරන්ට් එක 2 I වෙනවා. ඔන්න ඕක එකක් තේරුම් ගන්න. ඕක ඔච්චරම මේ වෙලාවක් යන්නේ නැහැ. හරි සමීකරණ ලියලා හදන්න නැත්නම් අර විදිහට හිතලා බලන්න. එතකොට දැන් ඊට පස්සේ කර්චම් දාන්න. මේ ඉස්සෙල්ලම ස්විච් එක මේ සෙට් එකේ තියෙන්නේ කර්චම් දාන්න ඕනේ තියෙන්නේ. එතකොට කොහොමද එන්නේ? E සමානයි අටයි I ධන I R කියලා එන්නේ. මොකෙන් I එකක් එලියට අරගෙනම එකපාර ලියන්නත් ඕකදන්න පුළුවන්. කර්චෆ් දාලා බලන්න. يعني E සමානයි I වතාවක් 8 ධන R කියලා එනවා. ඊට පස්සේ ළමයි ස්විච් එක අපි දාලා තියෙනවා කියලා හිතන්නකෝ. දෙවෙනි පිහිටුමට මේ පිහිටුමේ මේ පිටුමේ දාලා තියෙනවා කියලා හිතන්නකෝ ස්විච් කොහොම. ඒතකොට කලින් I කරන්ට් එකක් ගියොත් දැන් මොකද යන්නේ? 2 I කරන්ට් එකක් යනවා. ඒතකොට සමීකරණ ලියන්න පුළුවන්. E සමානයි 2 I වතාවක් කර්චෆ් දාන තරින් ඈ. හරි තකේදලි මොකක් පැටලෙනවද මොන මොන. දැන් ওই සමීකරණ දෙක බෙදන්න බෙදුවාම E T කැපෙනවා, I T කැපෙනවා, R උත්තරයක් එනවා. ඒතකොට මම මේ කොච්චර වෙලා යන ගානක් නෙමෙයි ළමයි ඔය මෙන්න මේ සම්බන්ධතාව දෙක ගත්තා. දැන් ධාරා දෙක අතර සම්බන්ධතාවය ගත්තා නම් ඒක ලියලා හරි කමක් නැහැ ගන්න. ඒකර බෙදුවාම උත්තරයක් එයි. බෙදුවාම උත්තරයක් එයි. එතකොට එහෙම හදන්න පුළුවන් බලන්න තව කෙටි ක්‍රම තියෙනවද කියලා බලන්න ඕක හදන්න. තව කෙටි ක්‍රම තියෙනවද කියලා බලන්න. අපි යම් ඊගාව ගන්නට එතකොට 30 පවතින වස්තුවක් කාමරයක 30 පවතින කාමරයක ලෑති මුසුම් වස්තුවක උෂ්ණත්වය 60 සිට 50 දක්වා සිසිලීමට මිනිත්තු 5ක් යනවා. ප්‍රධානයේ 44 එම තත්වයට දෙම 44 සිට 36 දක්වා සිසිල්ලීමේ කොපමණ කාලයක් ගත වෙනවද කියලා අහන්න. එතකොට අපි සාමාන්‍යයෙන් ගන්නවා ළමයි ඔය වගේ එකකට අපි සිසිලන්නීමේ සමීකරණය දාද්දී දැන් උෂ්ණත් පරාසයන්න දීලා තියෙන්නේ. දැන් සිසිලන්නීමේ සමීකරණය මතකනේ. සිසිලන්නීමෙන් අපි එන සිසිලන්නීමේ නෙමෙයි. සිසිලන්නීමෙන් අපි ගන්නවානේ මෙන්න මෙහෙම සමීකරණයක්. K A බෙදීම MS වතාවක් sorry ms සමානයි මේ ms වතාවක් θ r ඉන θ r කියලා ගන්නවනේ.
अभी गत्तोत मे अवस्था अटे पनहा उष्णत्वांतरे लमाई दहाय गतोन काले मिनित्तु पहाय मिनित्तु लिमति मैं अवस्था दाल बिदन्न मे पदे विनोट के तनि पदे के मेके अरटिक विनोट दान केट मे देखे अतर मेद उष्णत्म वस्तु उष्णत्म उष्णते अटाई गतोर काले अर वस्तु अर पुष्टिक स्वभाव अर स्कंदेम अर तापदारेम इतोटे टीटर वस्तु उतना वस्तु उतर वस्तु उवरेज मध्य उष्णते गण हतरी सतर की वस्तु उष्णते अभी काल पराशे अग्नि उष्णत् पराशे अग्नि हतरी सतर के वस्तु उष्णते तीसरा गण वस्तु उष्णत्न उत्तर उत्तर එක බෙදනවා දෙකෙන්. ඒතර කොහමද එන්නේ? එක දෙකෙන් බෙදුවාම එන්නේ කොහමද? 10යි t බෙදීම 40 සමානයි k' k' කැපෙනවානේ. ඒතර මෙතන එනවා 25යි කියලා. මෙතන එනවා යට 10යි කියලා. ඒතර මෙයාට මෙයා देखाई शुरू कर बान टी समान मिनिटू दहाँ मांगे एक परिवर्तन समीकरण देख दी एक अरे सामान्य संवहन अटते हदर दी मैं काल परास हदी अभी गो ने उष्णत्वीकृता उष्णत्न 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 मध्यन स्वीकृत एवरेज उष्णत्न स्वीकृत काल विनस्वीन काल गई काल एक् विनस्वीन उष्णत्व पाल बहन स्वीकृत मुलिमंट शिशिल काल एक शिशिल स्वीकृत अड़वे अभी अन्तरम एवरेज तीर उष्णत्तरे काले तो मेकदे शिशिल उदाहरण गाँव शिशिल उदाहरण निश्चित विलाव निश्चित काले कटे शिशिल उदाहरण
निश्चित किलोग्राम तुला संपूर्ण दिए कल है कि दिन पहे पावदीन आयस्वर उपरीम स्कंदे स्वर्ण के लिए थोड़ा तीस पहे पावदीन चले किलोग्राम में काकीन दिए करा पूरा उपरीम आयस स्कंदे हाना थोड़ा वे वागे प्रश्न कथा कर लेते हैं ना भाई हर दिन विधि निमि दें रीना पहे ती है ना आयस दिए करना क्या निमकद අඩුමග ගානේ බිම්දුවේ තියෙන ජලයේ බවටවත් පත් කරන්න ඕනේ. ඕකනේ අපි දිය කරනවා කියලා කියන්නේ. ඒතර බිම්දුවේ ඍණ පහේ තියෙන අයිස් බිම්දුවේ තියෙන ජලයේ බවට පත් කරන්න ඕනේ. ඒතර ඍණ පහේ තියෙන අයිස් බිම්දුවේ තියෙන ජලයේ බවට පත් කරන්නේ කොහොමද? මේකට අවශ්‍ය තාප ප්‍රමාණය කීයද? මේ ක්‍රියාවලියට අවශ්‍ය තාප ප්‍රමාණය මෙතන ගන්න බැහැ නේ. මේ ක්‍රියාවලියට අවශ්‍ය තාප ප්‍රමාණය කොහොමද අපි ලියන්නේ? ඍණ පහේ අයිස් බිඳු අයිස් බවට පත් වෙන්න ඕනේ. එතකොට අවශ්‍ය තාප ප්‍රමාණය MSTට කියලා දාන්න පුළුවන්. බිඳුවේ අයිස් sorry ඍණ පහේ අයිස් බිඳු අයිස් බවට පත් වෙන්න අවශ්‍ය තාප ප්‍රමාණය. ඊට මෙතන S ගන්නෙ මොකද්ද? අයිස් වල විශිෂ්ට තාප දාර්තාවය ඍණ 5 අයිස් බිඳු අයිස් වෙනවා බිඳු අයිස් වලට ජලයේ දීර තාපයේ දීලා බිඳුවේ ජලයේ බවට පත් කරනවා. ඒතර අවස්ථා විපර්යාසයක් වෙනවා. ඒතර මෙතන නේ විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය ඒක කියලා ගන්න. හරිද? එතකොට ඕක තමයි ඍණ 5 අයිස් බිඳුවේ ජලයේ බවට පත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. මේවට අගයන් දාන්න. එතකොට ළමයි අපි හිතමු දැන් අපි 35 පවතින සෙල්සියස් 35 පවතින ජලයේ කිලෝග්‍රෑම් එකක් අරගෙන ඔය වැඩිය කරන්න. ඒතර මේ ජලයේ කිලෝග්‍රෑම් එකෙන් තමයි මෙයාට අවශ්‍ය තාපය දෙන්නේ. ඒතර අපි හිතමුක මෙහෙම එකක්. මේ ජලයේ කිලෝග්‍රෑම් එකෙන් තාපය දීලා අර උතරහ ගන්න. ජලයේ කිලෝග්‍රෑම් එකෙන් තාපය දීලා මේ අයිස් ටික දිය කරනවා කියලා හිතන්නකො. තොර දැන් මෙයා තාපය පිට කරනවා අයිස් තාපය ලබාගෙන දිය වෙලා ජලය වෙනවා. දැන් එතකොට මෙයා තාපය පිට කරද්දි මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවනේ. අපි හිතමු මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ට අඩු වෙද්දි නැත්නම් අපි සෙල්සියස් අංශක 10ට අඩු වෙද්දි අයිස් ඔක්කොම ටික දිය වුණා කියලා. ඔබ කල්පනා කරමු දැන් මොකද වෙන්නේ? 35 ජලයෙන් තාපය දෙනවා අයිස් දිය වෙනවා. තිස්පහේ ජලයේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට අයිස් දිය වෙන්න 35 තියෙන ජලයේ උෂ්ණත්වය අඩු වී වෙනවා. දැන් මම අපන් කිව්වා අපි උපකල්පනය කරමු මේ 35 තියෙන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට එද්දී අයිස් ඔක්කොම ටික දිය වුණා කියලා. එතකොට ඒ කියන්නේ අපිට තව අයිස් දිය කරගන්න පුළුවන්. මෙයා සෙල්සියස් අංශක 10 න් ඉන්නේ. එතකොට තව අයිස් ටිකක් දිය කරගන්න පුළුවන්. ඒත් අපි හිතමුකෝ සෙල්සියස් අංශක 35 තියෙන ජලය සෙල්සියස් අංශක 5ට විතර එද්දි අයිස් ටික ඔක්කොම දිය වුණා කියලා. එතකොට මෙයා පහෙන් තියෙන එතකොට තව අයිස් ටිකක් දිය කරගන්න පුළුවන්. එතකොට අපි හිතන්න ඕනේ දිය කරන්න පුළුවන් උපරිම අයිස් ස්කන්ධය හොයද්දි මේ 35 තියෙන ජලය ටික බිඳුවට ආපු අවස්ථාව සලකලා තමයි හදන්නේ. 35 තිබ්බ ජලය බිඳුවේ ජලය බවට පත් වෙද්දි පිට කරනවන්නේ තාපය. අන්න ඒ තාපයෙන් දිය කරන්න පුළුවන් අයිස් ටික තමයි දිය කළ හැකි උපරිම අයිස් ස්කන්ධය. ඊට වඩා අයිස් දිය කරන්න බෑ ඔක. ඊට වඩා. එතකොට ඕක සමානයි මොකේදද? අර 35 තියෙන ජලය හරිද? කිලෝග්‍රෑම් 1 m s කියන්නේ අතර ගුණ කිරීම 10 3යි තීටා. තීටා කියන්නේ 35 ඍණ බිඳුව. ତର මේ ජලයේ
අයිස් උපරිම කියන්නේ අපි මෙහෙම නිකන් හිතනෝ පොඩි අයිස් කෑල්ලක් දාපම උෂ්ණත්වය අඩු වෙනවා තව අයිස් කෑල්ලක් දැම්මහම උෂ්ණත්වය තවත් අඩු වෙනවා ඔහොම ඔහොම දාලා මෙයා ජලයේ උෂ්ණත්වයේ බිඳුව රගෙනවනේ එතනින් එහාට එයාට බෑ තව දුරටත් අයිස් දිය කරන්න ඕකයි තේරුම් ගන්න එතකොට 35 දින ජලයේ බිඳුවේ ජලයේ බවට පත් වෙද්දී දිය වෙන අයිස් ස්කන්ධය හොයාගන්නයි ඕනේ එතකොට අයිස් දිය වෙද්දී ලබාගත් තාප ප්‍රමාණය සමානයි එතකොට අයිසුත් දිය වෙන්න ඕනේ අයිස් දිය වෙලා බිඳුවට එන්න ඕනේ අයිස් ටික දිය වෙලා බිඳුවේ බිඳුව නෙමෙයි බිඳුවේ ජලයේ බවට පත් වෙන්න ඕනේ හරිද නැත්නම් සරලව කිව්වම අයිසුවි ජලයයි මේ 35 ජලයයි අයිසුවි මිශ්‍ර කරාම අවසාන උෂ්ණත්වය අපි එහෙම කියන්නත් පුළුවන් හරිද මෙහෙම හිතන්නත් පුළුවන් මොකද්ද 35 ජලයයි හරිද අර ඍණ 5 තියෙන අයිසුයි මිශ්‍ර කරාම අයිස් ටික ඔක්කොම ටික දිය වෙලා පද්ධතියේ පොදු උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 12ක් වගේ වුණා කියලා හිතන්නකෝ ඉතින් මේකට තව අයිස් දාලා දිය කරගන්න පුළුවන් නේද එතකොට අයිසුයි මේ අයිසුයි ජලය මිශ්‍ර කරාම පද්ධතිය අයිස් ඔක්කොම ටික දිය වෙලා පද්ධතියේ පොදු උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 2ක් වුණා කියලා හිතන්නකෝ පොදු එක එතකොට මේකට තවත් අයිස් දාන්න පුළුවන් නේ බිඳුවට ගේනකම්. තේරුණා? එතකොට තේරුම් ගන්න ඕනේ මෙයා ජලයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවේ කියන්නේ අවසානයේදී බිඳුවේ ජලයේ ඉතුරු වෙන පද්ධතියේ අවස්ථාව තමයි අර අයි දිය කරන්න පුළුවන් උපරිම අයිස් ස්කන්ධයක් එක් කරන්න පුළුවන් අවස්ථාව. එතකොට මෙන්න මේක බිඳුව කියලා සලකලා හදන්න ඕනේ. එතකොට අපි හදන්නේ මොකද්ද? ඍණ 5 අයිස් ටික M ස්කන්ධයක් තියෙනවා. ඒ ටික මොකද වෙන්නේ ඉස්සෙල්ලාම බිඳුවේ අයිස් බවට පත් වෙනවා බිඳුව අයිස් ටික බිඳුවේ ජලයේ බවට පත් වෙනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් මොකද වෙන්නේ තාපය පිට කරන්නේ කවුද 35 තිබ්බ ජලයේ ටික 35 තිබ්බ ජලයේ ටික බිඳුවේ ජලයේ බවට පත් වෙනවා එතකොට මෙයා පිට කරන තාප ප්‍රමාණය මේ ටිකේදී ලබාගත තාප ප්‍රමාණයට සමානයි. එතකොට මෙතන අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැහැ. දෙකේම තියෙන අයිස් ඍණ 5 අයිස් බිඳුව අයිස් බවට පත් වෙනවා. එතකොට ලබා ගන්නා තාප ප්‍රමාණය ලියන්න පුළුවන් MSθ කියලා දාලා. මම කලින් කිව්වා අයිස් වල ස්කන්ධය අපි දන්නේ නැහැ. මෙතන අයිස් වල තාප ධාරිතාව ගන්න පුළුවන්. එතකොට බිඳුව අයිස් බිඳුවේ ජලයේ බවට පත් වෙනවා. එතකොට පිට කරන තාප ප්‍රමාණය mV කියලා ගන්න. 35 ජලයේ බිඳුවේ ජලයේ බවට පත් වෙනවා. එතකොට තාප ප්‍රමාණය MSθ කියලා ගන්න. එතකොට මේ දෙක එකතුව මෙයාට සමාන කරලා ගන්න හදන්න තියෙනවා. එතකොට මෙතන එම් දන්නවා. මෙතන එම් තමයි අහන්නේ. මේ එම් කිව්වත් එකයි මේ එම් කිව්වත් එකයි. හරි. එතකොට ළමයි අතට එතකොට අපි පන්තිය නවත්තනවා. අපි ඉතුරු ප්‍රශ්න ටික අනිත් දවසේ සාකච්ඡා කරමු.